අයිබුවන් සූදැසනක් අද මේ මාසේ පළවෙනිද මං හිතනවා මේ මාසේ පළවෙනිද මේ දවස පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් අප කවුරුත් දන්නවා වැඩ කරන ජනතාවගේ දිනය අද කම්කරු දිනය අද දවසේදී සමරනවා බොහෝ පිරිසක් මං හිතනවා කම්කරු දිනය පිළිබඳව කතා කරනකොට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට වැඩවසම් යුගයක සිට ඊට පස්සේ කාර්මික විප්ලවයෙන් පසුව තමන්ගේ වැඩ කරන කාල සීමාව වැඩ කරන ශ්‍රමයේ සපයන කාල සීමාව පැය 8කට සීමා කර ගැනීමට ඒ වෙනුවෙන් අරගල කරලා මං හිතනවා දිවි පරදුවට තියලා දිවි පූජා කරලා කටයුතු කිරීම හරහා අද දවසේදී මේ අතීතයෙන් ආරම්භ වෙච්ච ගමන බොහෝ දුරක් ඇවිල්ලා අද වෙනුවට කම්කරු දිනය ජාත්‍යන්තර වශයෙන් සෑම රටක් පාහේ සමරන මොහොතක අද දවසේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයා ශ්‍රී ලාංකික කම්කරුවා තමන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන්නට තමන්ගේ දිනේ පාවිච්චි කරන දවස අද. ඉතින් ඒ නිසා කම්කරු දිනය පිළිබඳ වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වර්තමාන කම්කරුවාට වර්තමාන සමාජය තුළ තිබෙන තත්ත්වය සහ අතීතයේදී කම්කරුවා මේ තැනට එන්නට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට කරපු මෙහෙය කුමක්ද කියන කාරණාව මතක් කරගන්න උත්සාහ කරනවා. බොහොම ලෙංගතු විදිහට විඳින උදැසන ආරම්භ කරමු. ඊට පස්සේ අද දවසේ මේ වැදගත් මාතෘකා පිළිබඳව කතා කරමු. Andur
කඩතුරාව හැරදමා බලන්නට කාලය මං හිතනවා එළඹ තිබෙනවා. සාමාන්‍යයෙන් රටක දල දේශීය නිෂ්පාදිතය දල ජාතික නිෂ්පාදිතය ඉහළ නංවන්නට ශ්‍රමිකයන් විදිහට කටයුතු කරන අපේ ජනතාව මහාගු සේවයක් කරන මේ අය නැත්තම් මං හිතනවා රටක දියුණුව කොයිබටද යන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. සාමාන්‍යයෙන් ධනපති පන්තිය නැගී හිටින්නට මේ සුළුතරේ නියෝජනය කරන ධනපති පන්තිය වර්ධනය වන්නට මං හිතනවා මේ අපේ රටේ හෝ ඒවා ඕනෑම සමාජ පද්ධතියක සිටින කම්කරුවා එහෙම නැත්නම් ශ්‍රමිකයා මහා විශාල සේවාවක් කරනවා. කාල් මාක්ස් වැනි විද්වතුන් පවසන්නේ අර ලාභය කියන එක ප්‍රාග්ධනය මත නොව ශ්‍රමය මතයි තීරණය විය යුත්තේ. ඒක නිවැරදි. මොකද හේතුව ශ්‍රමය සපේන ප්‍රමාණය අනුව තමයි වර්තමානයේ වන විට රටක දියුණුව තීරණය වන්නේ. ඉතින් ඒ නිසා කම්කරුවාට හිමිය යුතු නිසි තැන ඒ අය ලබාගත යුතු අයිතිවාසිකම් මොනවද කියන කාරණාව පිළිබඳව කතා කරන ජාත්‍යන්තරයක් වශයෙන් මුළු ලෝකෙම ඒක රාශී වෙලා අද දවසේදී කම්කරු දිනයේ සමරන එක මම හිතන ගොඩක්ම වැදගත් කාරණාවක්. මේ වැදගත් කාරණාවේදී කම්කරුවාගේ ඓතිහාසිකම් පිළිබඳව කතා කරද්දී කම්කරුවාගේ ඓතිහාසිකම් වෙනුවෙන් පෙනී සිටින විවිධ ආයතනයක් තිබෙනවා. ඒ අතරින් රාජ්‍ය මට්ටමින් ගත්තහම කම්කරු දෙපාර්තමේන්තුව මහා විශාල සේවාවක් කරනවා. කම්කරුවාගේ ඓතිහාසිකම් ආරක්ෂා කරන්න ඒවා දිනා ගන්නට කම්කරුවාට අවශ්‍ය කරන මාර්ගය සපුරාලන්නට. දැන් මේ පිළිබඳව කතා කරන අපි අද දවසේ ආරාධනා කරා කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ශ්‍රම ප්‍රමිති අංශයේ නියෝජනය කරන කම්කරු කොමසාරිස්තුමා HKKA ජයසුන්දර මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට සුබ දවසක්. හොඳයි, ඔබතුමාත් එක්ක මුලින්ම සාකච්ඡාව ආරම්භ කරනකොට මට හිතුණා දැනගන්න දැන් අපේ වර්තමාන සමාජය තුළ අපි දකිනවා මේ අතීතයට සාපේක්ෂව කම්කරුවා වෙනුවෙන් අවශ්‍ය කරන ඒ අයගේ ඓතිහාසිකම් දිනා ගන්නට අවශ්‍ය කරන පරිසරය ඒ මාර්ගයන් සියල්ලක් හොඳින් විවර වෙලා තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව මහා විශාල සේවාවක් වෙනුවෙන් කරනවා. අපේ රටට කම්කරු නීතිය කොයි කාලෙද එන්නේ? කම්කරු නීතිය අපේ රටට පැමිණීමත් එක්ක මොන විදිහටද ඒ ආගමනය හරහා කම්කරුවාට තමන්ගේ ඓතිහාසිකම් දිනා ගන්නට අවශ්‍ය කරන මාර්ගය විවරවන්නේ කියන එක මම හිතන පැහැදිලි කරගත්තොත් මේ ඓතිහාසිකම් දිනා ගන්න විදිය කම්කරු නීතිය කොහොමද මේ රටේ ව්‍යාප්ත වෙන්නේ කියන කාරණාව කතා බහ කරන අපිට හොඳ ආරම්භයක් වෙයි. ඔව්, අද වැඩ කරන ජනතාවගේ දවස එහෙම නැත්නම් කම්කරු දිනය එහෙම නැත්නම් මැයි දිනය කියලා අපි හඳුන්වනවා. අද 2014 වර්ෂයේදී අපි සමරන 125 වෙනි කම්කරු දිනය. එහෙම නැත්නම් වැඩ කරන ජනතාවගේ දිනය. වැඩ කරන ජනතාවගේ ඊටම වැදගත්ම දවස අද. ඉතින් එවැනි දවසක මෙවැනි වැඩසටහනකට කම්කරු දෙපාර්තමේන්තුව ආරාධනා කිරීම සම්බන්ධයෙන් හිරු ටීවී නාලිකාවට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඉතින් වැඩ කරන ජනතාවගේ දිනේ එහෙම නැත්නම් කම්කරු දිනේ ආරම්භය කොහොමද ඇති වුණේ කියන එක අපි මෙතෙන්දි පොඩ්ඩක් මතක් කරගත්තොත් හොඳයි කියලා මං හිතනවා. විශේෂයෙන්ම අපි අතීතයට ගියොත් එහෙම මම ප්‍රථමයෙන් සඳහන් කර අද අපි සමරන්නේ 125 වෙනි කම්කරු දිනේ කියලා. මේ කම්කරු දිනේ ප්‍රථමයෙන්ම සැමරීම ආරම්භ වෙලා තියෙන්නේ 1890 වර්ෂයේදී. මේකට පාදක වෙලා තියෙන්නේ 1880 ගණන් වලදී ප්‍රථමයෙන්ම මේ පැය 12 එවකට ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණ පැය 12 වැඩ දිනය වෙනස් කරගන්න එය පැය 8ක වැඩ දිනයක් දක්වා පත් කරගන්න කම්කරු ජනතාව අරගල කරලා තියෙනවා. 1883 ඉඳලා මේ පටන් ගත්ත මේ අරගල 1886 වෙනකොට උච්චම ස්ථානයට පැමිණලා තියෙනවා. ඒකට 1886 මැයි පළවෙනිදාගේ දවසක මේ කම්කරු ජනතාව චිකාගෝ නගරයේ රැස් වෙලා 90,000කට අධික පිරිසක් විශාල විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරලා තියෙනවා. එතකොට මේ විරෝධතා ව්‍යාපාරයේ මඩින්න එවකට පොලිසියෙන් මැදිහත් වෙලා තියෙනවා. එහිදී වාර්තා වෙනවා එහිදී එල්ල මේ පොලිසියට එල්ල වුණ බෝම්බ ප්‍රහාරවලින් පොලිස් නිලධාරි 6 දෙනෙක් මිය ගියා කියලා. ඉතින් මේ ප්‍රහාරයේ සම්බන්ධයෙන් වරදිකරුවන් විදිහට 8 දෙනෙක් ඒ වෙලාවේ කම්කරුවන් අත්අඩංගුවට අරගෙන කම්කරු නායකයින් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එහිදී ඒ සියලු දෙනාම මරණ දඬුවමට ලක් කරලා තියෙන නියම කරලා තියෙනවා. පස්සේ කාලයක අභියාචන සලකා බලලා මේ එක්කෙනෙක්ව නිදහස් කරලා තියෙනවා.
තව දෙන්නෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරලා තියෙනවා. තවත් එක්කෙනෙක් බන්ධනාගාරය තුළදී මිය ගිහිල්ලා තියෙනවා. ඉතුරු අය මරණදඬුවමට ලක් කරලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය පාදක කරගෙන තමයි කම්කරු දිනේ සැමරීම ආරම්භ කරලා තින්නේ. 1890 දී තමයි ප්‍රථමයෙන් කම්කරු දිනේ සැමරීම ආරම්භ කරලා තින්නේ. ඒ සැමරීම යුරෝපෙන් පටන් අරගෙන පෙරදිග දක්වාම ව්‍යාප්ත වෙලා තියෙනවා. හොඳයි, අපි ගත්තොත් එහෙම අපේ රටට දැන් මේ කම්කරු නීතිය කියන එක කම්කරු දිනේ ආරම්භ වනට හේතු මොකක්ද කියන එක මම හිතා තව දුරටත් ඉදිරියට අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. අතීතයේ මොන විදිහටද මේ ශ්‍රමිකයන් විදිහට පාවිච්චි කරද්දී වහල්ලුන් කියන තත්වයෙන් දාලා කොයි විදිහටද මේ ශ්‍රමය ලබා ගත්තේ කියන කාරණාව විග්‍රහ කරලා ඊට පස්සේ මේ අය කම්කරු දිනය වෙනුවෙන් තමන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් අවශ්‍ය කරන ඒ මාර්ගයේ ආවේ කොහොමද කියන එකත් කතා කරන්න බලාපොරොත්තු වෙන පුළුල් විදිහට. මම ඊට පස්සේ දැන් ඊට ඒ තැනට එන්නට කලින් දැනගන්න ඕනේ මට මේ අපේ රටේ කම්කරු නීතිය පිළිබඳව කතා කරනකොට ඔබතුමා මං හිතනවා මේ පිළිබඳව කතා කරන හොඳම සුදුස්සා. මට පැහැදිලි කරගන්න ඕනේ කොහොමද කම්කරු නීතිය අපේ රටට එන්නේ, මොන විදිහේ ක්‍රමයක් අනුවද ඊට පස්සේ කොහොමද මේ කම්කරු නීතිය ව්‍යාප්ත වෙලා අපේ රට තුළ අවශ්‍ය කරන කම්කරුවන්ට අවශ්‍ය කරන ශ්‍රමිකයන් අවශ්‍ය කරන අයිතිවාසිකම් දිනා ගැනීමේ තත්වයට පත්වන්නේ කොහොමද මේ කම්කරු නීතිය හරහා? ඔව්, ඇත්තටම අපේ රට ගැන සලකා බැලුවොත් අපේ රජ කාලයේදී තිබිලා තියෙන රාජකාරී ක්‍රමය, රජුට සේවය කිරීමේ ක්‍රමය තමයි තිබිලා තියෙන්නේ. ඉතින් අපි අධිරාජ්‍යවාදී පාලන කාලයට ආවොත් එහෙම පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි කාලයට ආවොත් එහෙම විශේෂයෙන්ම ඉංග්‍රීසි පාලන කාලයේදී මේ රටේ ඇතිවලා තියෙන ව්‍යාපාර, ඉතින් ඒකත් එක්ක ශ්‍රම වැටුපට ශ්‍රමයේ සැපීමට කම්කරු පිරිස් ඇතිවලා තියෙනවා. විශේෂයෙන්ම විතාන පාලන සමයේදී උඩරට ප්‍රදේශ ආශ්‍රය කරගෙන ඇතිවලා තියෙන වැවිලි කර්මාන්තයන්, විශේෂයෙන්ම තේ කර්මාන්තයේ මුලින්ම ඇතිවල තිනවා. ඊට පස්සේ රබර් වගාව ඇතිවල තිනවා සබරගම, බස්නාහිර වගේ ප්‍රදේශවල පාදමය කේන්ද්‍ර කරගෙන. ඊට පස්සේ පොල් වගාව ඇතිවල තිනවා. වැවිලි ශේෂ්ත්‍රයේ මේ වගේ තේ, රබර්, පොල් වගාව නැතිවල තිනවා. ඊට පස්සේ මේ දේශීය කම්කරුවන් මේ වැවිලි කර්මාන්තවල සේවය කරන්න දක්ව අකමැත්ත හින්දා අධිරාජ්‍යවාදී පාලකයන් විතාන ජාතිකයන් සිද්ධ වෙලා තිනවා ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්න ගන්න මේ වතු වල වැඩ කරන්න. ඒ විදිහට තමයි ඉන්දියාවෙන් කම්කරුව මේ වතු වලට ඇවිල්ලා තියෙන වැඩ කරන්නේ. එතකොට අනිත් ප්‍රදේශවල විශේෂයෙන් කොළඹ නගරය ගත්තාම සේවා සැපීමේ කර්මාන්ත ඇති වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම 1890 ගණන් වලදී ප්‍රවාහන කර්මාන්ත ඇති වෙලා තියෙනවා. දුම්රිය සේවේ, ඊට පස්සේ මාර්ග පද්ධතිය ඇතිවල් තිනවා, ඊට පස්සේ වරාය ඇතිවල් තිනවා. මේ ශේෂ්ඨයන් ආශ්‍රය කරගෙන කම්කරු පිරිස් බිහිවල් තිනවා. දුම්බිය කම්කරුවන්, ඊට පස්සේ වරාය කම්කරුවන්, මාර්ග කම්කරුවන්, ඒ වගේ කම්කරුවන් මේ කර්මාන්ත ආශ්‍රයෙන් ඇතිවලා තිනවා. ඊට පස්සේ තවත් සේවා සැපීමේ කම්කරුවන් බිහිවල තිනවා. කරත්තකම් ප්‍රවාහණයට අදාළ කරත්තකම් කරුවන්, ලොන්ඩ්‍රි කම්කරුවන්, ඊට පස්සේ බේකරි ආහාර නිපදවීමට ශේෂ්ඨයට සම්බන්ධ කම්කරුවන්, පාවහන් නිපදවීම, මේ වගේ ශේෂ්ඨයන්ට අදාළවත් මේ නාගරික ප්‍රදේශවල කම්කරු පන්තීන් බිහි වෙලා තියෙනවා. ඊට පස්සේ තව මේ කාර්යාලවල වැඩ කරන්න. එතකොට රජයේ කාර්යාලවල, වැඩි ශේෂ්ඨයට අදාළ කාර්යාලවල ලිපිකරු පිරිසක් බිහි වෙලා තියෙනවා මේ සේවාන් සපයන්න. ඉතින් ඒ විදිහට තමයි ලංකාවේ මේ වැටුපට ශ්‍රමයේ සපයන කම්කරු පිරිස් බිහි වෙලා තින්නේ. මේ සේවා වතු වැවිලි ශේෂ්ඨයේ වැඩ ගන්න, ඊට පස්සේ සේවා සැපීම් ශේෂ්ඨයේ වැඩ ගන්න එක කර තමයි කම්කරුවන් බිහි වෙලා තින්නේ. ඔබ අහපු ප්‍රශ්නයට කම්කරු නීතියෙන් කොහොමද කියලා ලංකාවට ආවේ කියන එක සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අපිට දක්වන්න පුළුවන් 1923 වගේ තමයි මේ කම්කරුවන්ට සම්බන්ධ නීතියක් ලංකාවේ ඇතිවල තියෙන්නේ. 1923 අංක 1 කියලා නීතියක් ආඥාපනතක් ඇවිල්ලා තිනවා. ඉන්දිය ආගාමික කම්කරු ආඥාපනත කියලා. ඉතින් මේ නීතිය අඳුලා දෙලා තින්නේ ඉන්දියාවෙන් ලංකාවට පැමිණලා වතු වල වැඩ කරන ඉන්දියේ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න තමයි මේ පනත ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව කියන එක 1923 දී බිහි වෙලා තියෙනවා. ඒවකට කම්කරු දෙපාර්තමේන්තුව කම්කරු පාලක ලේබර් කන්ට්‍රෝලර් කියන ප්‍රධානී යටතේ තමයි පාලනය වෙලා තියෙන්නේ. මේ විශේෂයෙන්ම ඉන්දියානු ආගමික
ඉන්දියානු ආගමික කම්කරුවන්ගේ ආඥා පනත ක්‍රියාත්මක කිරීම තමයි ප්‍රථමයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව බිහිවෙලා තියෙන්නේ. මම හිතනවා අපේ වර්තමානයේදී ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන කම්කරු නීතිය ආරම්භ වන්නේ කොතනද? මේ නීතිය අපේ රටට මේ මේ නීතිය ආගමනයේ සිදුවන්නේ කොහොමද කියන එක පැහැදිලිව අපි කතා බහ කරා. දැන් මම හිතනවා අපි කතා බහ කරොත් හොඳයි මේ වර්තමානයේ වෙන විට කම්කරුවා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න අවශ්‍ය කරන මාර්ගය ඇවිල්ලා එකතැනකට ඒකරාශි වෙලා ඉන්නකොට ඒ ආපු ගමන් මාර්ගයේ මොන විදිහටද විසිරුණේ කියන කාරණා අතීතයේදී විදිහට ආරම්භ වුණේ කියන කාරණා බොහොම හොඳින් පැහැදිලි කරගත්තොත් හොඳයි. නමුත් ඊට කලින් අපි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් මුලින් කතා කරමු. මේ මාසේ පළවෙනිදාට යෙදෙන ලෝක එහෙම නැත්නම් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අද දවසේ අපි මේ විශේෂ සාකච්ඡාව පවත්වන්න යනකොට පෙර අපි සඳහන් කරා දැන් ඇමරිකාවේ චිකාගෝ නගරයේ 1886 මේ මාසේ පළවෙනිදා විශාල කම්කරුවන් පිරිසක් ඒකරාශියල තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට අවශ්‍ය කරන හඬ නැගුවා. ඒ හරහා එදා සිදුවෙච්ච ඒ සිද්ධීන් දාමයත් එක්ක වර්තමානයේදී ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. දැන් මේක අපි සරල විදිහට ගත්තොත් කතා බහ කරපු කාරණාවක්. එතකොට මේක කවුරුත් දන්න කියන කාරණා. නමුත් මීට වඩා අපි අභ්‍යන්තරයට ගිහින් ටිකක් කතා කරොත් හොඳයි කියලා හිතුණා. ඒ සඳහා අද දවසේදී අපි මේ කතා බහ කරන යනකොට ඔබට හැකියාවක් ලැබෙවි මේ කාරණා පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට. අපි ආරාධනා කරා ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ ලේඛක හා දේශක ගාමිණි කුමාර විතාන මහත්මියට අපේ සාකච්ඡාවට එන්නට කියලා. අයිබුවන් සුබදාසන. අපේ කොමසාරිස්තුමා සඳහන් කරා මේ ඔබට මතක ඇති සඳහන් කරේ එතුමා දැන් අර මම පෙර සඳහන් කරා වගේ ඇමරිකාවේ චිකාගෝ නගරයේ එදා සිදුවෙච්ච සිද්ධින් දාමය. එතකොට එදා කම්කරුවන් විශාල පිරිසක් ඒකරාශි වෙලා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්නට හඬ නැගීම හරහා පොලිසිය පහර දීමත් එක්ක කම්කරු නායකීන් කීප දෙනෙක් මරණ දඬුවමට නියම වෙලා ඔය කතා දාමය තමයි තියෙන්නේ. නමුත් ඊට පෙර කාල සීමාව තුළදී මොන විදිහටද කම්කරුවා පීඩාවට ලක් වුණේ? විශේෂයෙන්ම මධ්‍යකාලීන සමාජය තුළ රජුත් ඒ වගේම රදළ පන්තියත් ඒ වගේම විශේෂයෙන් පූජ්‍ය පක්ෂයත් ඒකරාශි වෙලා එකම සමාජ පද්ධතියක් ඊට පස්සේ තවත් කොට්ටාශයක් විදිහට වහල්ලුත් ගත්තට පස්සේ මේ කාණ්ඩ දෙකත් එක්ක ගැටෙමින් මොන විදිහටද මේ වහල්ලුන් කියන ඒ කාණ්ඩය තමන් පීඩාවට පත් වුණේ කියන කාරණාව මම හිතර අවබෝධ කරගත්තොත් හොඳයි. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා අර වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර හොයා ගැනීමත් එක්ක කාර්මික විප්ලවය ඇති වෙනවා. කාර්මික විප්ලවයත් එක්ක කම්කරුවාට යම්කිසි ආකාරයකට සහනයක් ලැබෙනවා. මේ කතාව මම හිතනවා අවබෝධ කර ගැනීම වටිනවා. මේ අපි කතා කරන තැනට එන්නට කලින් ඒ තිබිච්ච සමාජ පරිසරය අවබෝධ කර ගැනීම හරහා කම්කරුවා තමන්ගේ අයිතීන් දිනා ගන්නට මොන වගේ තත්වයක ඉඳන්ද මේ තත්වයට ආවේ කියන එක අවබෝධයක් ගන්නට හැකියාවක් තිබුණා. ඔබතුමාට අවස්ථාව තියෙනවා. සත්තකින්ම මේ කාර්මික විප්ලවය පැමිණීමට පෙර ආතුව ඒ වැඩවසම් ක්‍රමයේ යටතේ රදලයන් පූජකයන් සහ රජවරුන්ගේ අතවැසියන් බවට විශේෂයෙන් ඇමරිකානු එක්සත් ජනපද වගේ රාජ්‍යවල වහල් භාවය කියන එක ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම වර්ණ භේදවාදය සුදු ජාතිකයන්ට සුවිශේෂ තැනකුත් කළු ජාතිකයන්ට අන්ත දීන තැනකුත් තමයි වර්ණයෙන් තමයි සමෙහි වර්ණයෙන් තමයි ගැඹුරින් නෙවෙයි මැන්නේ සමෙහි වර්ණයෙන් තමයි සදාචාර සම්පන්න භාවය පවිත්‍ර භාවය මානුෂිකත්වය ඒ සියල්ල මැන බැලුවේ. ඉතින් ඒවට එරෙහිව හඬ නැගුවා සුදු ජාතිකයන්ම. සමහර සුදු ජාතිකයන් ඒවට එරෙහිව හඬ නැගුවා මානව භාවයෙන් අනූන ශ්‍රේෂ්ඨ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ඒ වගේම ඉතාම දුගී දුක්ඛිත දඩයක්කාරුගේ පුත්‍රයෙක් වන ලින්කන් අති අසීරුවෙන් ඉගෙනගෙන සිය මානව භාවයන් විධාරණය කරමින් වහල් භාවය අහෝසි කිරීමේ පනත ගෙනල්ලා ඒක අහෝසි කළා ඇත්තටම. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අහෝසි වුණා කියලා කියන්නට බෑ. ඊට පසුවකවානුවක මේකෙ තිබුණා යමක් සම්පූර්ණයෙන්ම උගුලා මුලිනු පුටා දාන්න අමාරුයි. රෝසා පාක්ස් මහත්මිය කළු ජාතික කාන්තාවක් බස් රථයේ යනකොට ඒ කාලේ මේක එක උදාහරණයක් මම කියන්නේ බස් රථවල සුදු ජාතිකයන්ට වෙනම ආසන ඉදිරිපෙළ ආසනත් කළු ජාතිකයන්ට පසුපස ආසනත් වෙන් කරලා තිබුණා. ඒ වගේම සුදු ජාතිකයන්ගේ ආසන හිස්ව තිබුණත් කළු ජාතිකයන්ට වාඩි වීම තහනම් කරපු නීති පද්ධතියක් ඇමරිකාවේ තිබුණා. ඒ වකවානුවේ රෝසා පාක්ස් මැතිනිය වාඩි වෙලා හිටපු ආසනෙන් නැගිටින්නට කිව්වහම
ඇය නැගිටීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා සිරදඬුවම් විඳින්න සිද්ධ වුණා. ඒ හරහා මාටින් ලූතර් කිං, ශ්‍රේෂ්ඨ මාටින් ලූතර් කිං කළු ජාතිකයන් වෙනුවෙන් දේවගැතිවරයෙක් එතුමා නැගී සිටියා, නොබෙල් සම්මානලාභියා, ලෝකයේ බහුමානී යුක්තව ලින්කන් සහ ශ්‍රේෂ්ඨ ලින්කන් සුදු ජාතිකයෙක්, සුදු ජාතික ලින්කන් සහ ඒ වගේම කළු ජාතික මාටින් ලූතර් කිං සමරනෝ. මේ වගේ දහඩිය කඳුළු මැද්දේ තමයි හැම රටකම මේ රදළ වැඩවසම් ක්‍රමයට එරෙහිව පූජකයන්ගේ ඒ වගේම රජවරුන්ගේ වැඩවසම් ක්‍රම වේදයට එරෙහිව නැගී ඉඳලා අද මේ තත්ත්වයට පත්වුණේ ඇත්තටම කම්කරුවා. ඒක නිසා ලොකු අතීතයක්, ලොකු අතීතය හාරා බලනකොට ලොකු කඳුළු සහිත ඛේදජනක අතීතයක්. මේක සුඛයෙන් යුක්තව දෙයක් නෙවෙයි, දුක දෝමනස් ආදියෙන් පිරිච්ච කඳුළු සහිත අතීතයක් තමයි මේ කම්කරු ව්‍යාපාරයට තියෙන්නේ. සකලවිධ කම්කරුවන්ට මේ රටෙත් එහෙමයි, වෙනත් රටවල් වලත් එහෙමයි, සිදු තාඩන පීඩනට එරෙහිව නැගී සිටියේ සමහරලාට ඇත්තටම සුඛෝභෝගී පැලැන්ති මිනිස්සු. ඉතින් ඒකත් කිව යුතුව තිබෙනවා. දැන් සමහර මිනිස්සු මං දකිනවා ඉංග්‍රීසි කියමනක් තියෙනවා, you can't do anything about the length of your life. ඔබේ ජීවිතයේ දිග සම්බන්ධව යමක් කළ නොහැකි, එහෙත් පළලසා ගැඹුරු වැඩි කිරීම සඳහා යමක් කළ හැකි කියලා කියමනක් තියෙනවා ඉංග්‍රීසි කියමනක්. සමහර සුවිශේෂ පුද්ගලයෝ මතුවෙලා තිබෙනවා මේ කම්කරු ව්‍යාපාරය හරහා ඔවුන් ජීවිතයේ දිග ගැන හිතුවේ නැහැ, පළලසා ගැඹුරු වැඩි කිරීම සඳහා ඔවුන්ගේ යමක් කරන අතරතුරම අනුන්ගේ ජීවිතවල පළල සහ ගැඹුරු වැඩි කිරීම සඳහාත් යමක් කරලා තියෙනවා. ඒ නිසාම සියදිවි ඔවුන්ගේ ජීවිතය ඝාතනයකින් යුක්තව කෙලවරක් කරලා තියෙනවා. දැන් මාටින් ලූතර් කිං තුමා ජේම්ස් ඒල් රේ විසින් වෙඩි තබා ඝාතනය කළා. ඉතින් ඒ වගේ අවස්ථාවන් තියෙනවා ලෝක ඉතිහාසය තුළ. ඒ විශිෂ්ට කම්කරු ව්‍යාපාරය වෙනුවෙන් සුදු කළු වහල් භාවය වෙනුවෙන් නැගී හිටපු බොහෝ අයට ලින්කන් විල්කිස් බූත් විසින් වෙඩි තබා ඝාතනය කරා ශ්‍රේෂ්ඨ ඒබ්‍රහම් ලින්කන් තුමා. ඉතින් ඒ කඳුළු මතින්, ඒ ඛේදයන් මතින් තමයි මේ ව්‍යාපාරය පැන නැගිලා අද මෙතෙන්ට ඇවිත් තිබෙන්නේ. ඔබ හිතන ඔබතුමා වර්ණ ભેදවාදයේ පිළිබඳව කතා කරද්දී අපිට මතක් වෙනවා මේ බොහෝ පිරිස් අතීතයේ මේ වර්ණයට, එහෙම නැත්නම් සුදු කළු ભેදයට තිබිච්ච ඒ යම්කිසි ඒ සුදු කළු වර්ණ අතර තිබිච්ච ඝටන නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ කියන එක තමයි මෙතුමා සඳහන් කරේ. ඒකෙදි අපි වැඩි දුර යන්න ඕනේ නැහැ. අසල්ලසි රට ඉන්දියාවේ, ඉන්දියාවේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨ උත්තමයා ඔහු මහත්මා ගාන්ධිතුමා. එතුමත් මම හිතනවා දකුණු අප්‍රිකාවේදී ඔබතුමා සඳහන් කරපු දුම්රියේ කතාවකටම හොඳ උදාහරණයක් තියෙනවා. එතුමත් පීඩාවට පත් වෙච්ච අවස්ථාව. ඔව්, දැන් මිනිසුන්ගේ තියෙනවා ජීවිතවල, ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් නම් ටර්නින් පොයින්ට්ස්, හැරවුම් ලක්ෂ. ඒ හැරවුම් ලක්ෂ වලට සාධක වෙන්නේ සාධනීය ගුණ හැටියට දක්වන්න පුළුවන් බොහොම සරල සිද්ධියක්. දැන් ගාන්ධිතුමා, දැන් රෝසා පාක්ස් තුමිය වගේම ගාන්ධිතුමා දුම්රියේ යද්දී එතුමාට වෙන් කරන ලා, එතුමා වාඩි වෙලා හිටපු ආසනේ සුදු ජාතිකයන්ට වෙන් කරන ලද මැදිරියකයි කියලා ලොකු ප්‍රශ්නයක් මතුවෙලා එතුමා ඇදලා දානවා එළියට. ඒ වෙලාවේ සාමාන්‍ය කෙනෙක් නම් ද්වේෂයටපත් වෙන්නේ ඇදලා දාපු පුජ්‍යලයන් එක්ක. නමුත් එතුමා එදා එතුමාගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒ මූල බීජයේ පැන නැගුණේ ගාන්ධිතුමා තුළ එදා. ඒක වර්ධනය වෙලා තියෙන්නේ නැති, නමුත් බීජය පැලුණේ එදා තමයි. එදා ඉඳලා තමයි ඒක ගාන්ධි චිත්‍රපටයේ සිනමාපටයේ ඉතාමත්ම කදිමට පෙන්වන්නේ. අපි ඒත් එක මතක් කරන්න ඕනේ නෙල්සන් මැන්ඩෙලා ඇමරිකාවේ සම වෙන්න, දකුණු අප්‍රිකාවේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයා. ඉතින් මේ චරිත තමයි මම හිතනවා ලෝකය වෙනස් කරන්න උත්සාහ කරේ. ලෝකය වෙනස් කරේ ඒ අය. ඒ අයගේ කැපවීම, ධෛර්යය මත තමයි මම හිතනවා අද වෙන විට විශේෂයෙන්ම කම්කරුවා හෝ වේවා පීඩිත පන්තිය යම්කිසි සාධාරණීය තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. දැන් මේ පිළිබඳව කතා කරලා අපි නැවතත් ලංකාවට ආවත් අපි කුමසාරිතුමත් ඉන්නේගේ ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් අපේ රටේ දැන් කම්කරු නීතියත් එක්ක වර්තමානය වන විට සමහර විට කෙනෙක් කියනවා ඇති, කියන්නට පුළුවන් කම්කරු නීතියක් තිබුණත් සමහර විට කම්කරුවා පීඩාවට ලක් වෙනවාය කියලා. කම්කරු දෙපාර්තමේන්තු නියෝජනය කරන ඔබතුමා විදිහට දැන් ඔබතුමාට යම් කිසි ආකාරයක කෙනෙක් චෝදනා කරොත් එහෙම වර්තමානයේ අපි කොච්චර කම්කරුවා වෙනුවෙන් කතා කරත්, කම්කරුවා වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියත් අපිට නිසි තැන නිසි ආකාරයට තවම ලැබෙන්නේ නැහනේ. තවමත් අර ධනපති පන්තියේ යටතේ අපි එයාගේ කකුලට පෑගී තවම කටයුතු කරන්න කිව්වොත් එකග වෙන්නට හැකියාවක් තියෙනවද? එමෙත එහෙම එකග වෙන්නේ නැද්ද? ඒක ප්‍රතික්ෂේප කරනවද? ප්‍රථමයෙන් මම හිතනවා මම අර කලින් නවත්වපු තැනින් පොඩ්ඩක් ආරම්භ කරොත් හොඳයි කියලා. අපි කතා කරමින් හිටියේ 1923 ලංකාවට කම්කරු නීතියක් ප්‍රථමයෙන් හඳුන්වා දෙමිට සම්බන්ධ தত্ত্বය. ඊට පස්සේ ඇත්තටම ගත්තොත් එහෙම අපේ කම්කරු නීති බොහෝ ප්‍රමාණයක්
අපිට ඇවිල්ලා තියෙන්නේ නිදහසට පෙර සිටමයි. එතකොට ලංකාව ගත්තොත් එහෙම ආසියාවේ රටවල් අතර උනොත් ප්‍රථමයෙන්ම විධිමත් කම්කරු නීති පද්ධතියක් ඇති වුණු රට විදියට තමයි අපි හඳුන්වන්න පුළුවන්. එතකොට මම ඉස්සෙල්ලා සඳහන් කරා 18 19 වන සීවසේ අගභාගය සහ 20 වන සීවසේ මුල් භාගය වෙනකොට අපේ රටේ විධිමත් සංවිධානාත්මක කම්කරු පිරිස ඇති වුණා. ඊට පස්සේ 20 වන සීවසේ මුල් භාගය වෙනකොට විත්තිය සමිතිය ඇති වෙලා තියෙනවා. මේ වගේ අද වගේ දවස්වල මේ දින සැමරීම් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක 1935 වෙනකොට අපේ තවත් වැදගත් පනතක් ඇවිල්ලා තියෙනවා අපිට වෘත්තීය සමිති ආඥා පනත. ඊට පස්සේ 1939 වෙනකොට ප්‍රසූතික ආධාර ආඥා පනත ඇවිල්ලා තියෙනවා අපේ කාන්තාවන්ට රැකවරණ ලබා දෙන්න. ඊට පස්සේ 1942 වෙනකොට අපි කර්මාන්ත ශාලාවල වැඩ කරන කම්කරුවන් ආරක්ෂා කිරීමට කර්මාන්ත ශාලා ආඥා පනත ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 1900 ඊට පස්සේ නිදහසින් පස්සේ කාලය ගත්තොත් එහෙම අපි නිදහසින් පස්සේ සහ ආසන්න කාලය ගත්තොත් එහෙම 1950 වෙනකොට කාර්මික ආරවුල් පනත ඇවිල්ලා තියෙනවා. 1954 සප්පහ කාර්යාල පනත ඇවිල්ලා තියෙනවා. 1958 සේවක අර්ථසාධක කර්මදල පනත ඇවිල්ලා තියෙනවා. මට අමතක වුණා සඳහන් කරන්න 1941 තව වැදගත් පනතක් අපිට හඳුන්වා දීලා තියෙනවා. පරිපාලක සභා ආඥා පනත. මේ ආකාරයෙන් නිදහසෙන්ට පෙර කාලයේ සහ ඒ නිදහසෙන් පස්සේ ආසන්න කාලයේ අපේ රටේ වැදගත් කම්කරුවන් පනත් රාශියක් ඇති වෙලා තිනවා සේවකින්ගේ සුරක්ෂිතතාවය සඳහා. ඊට පස්සේ කාලේ තවත් වැදගත් පනත් රාශියක් අඳුනලා දීලා තිනවා මේ කම්කරුවන්ගේ රැකවරණය සඳහා. හොඳ දැන් මේ බොහොම පැමිණි අනත්පතන් එක්ක මම හිතනවා අපි විශ්වාස කරන කම්කරු නීතිය බොහොම ශක්තිමත් වර්තමානයේ වෙනකොට. එතකොට මේ සියල්ලක් එක්ක කම්කරු නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවද? ඇත්ත වශයෙන්ම ඕ කියලා තමයි මට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. කම්කරු දෙපාර්තමේන්තුව ගත්තොත් ලංකාවේ ප්‍රධාන වශයෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් සම්බන්ධයෙන් සහ අර්ධ රාජ්‍යාංශයේ සේවකයන්. අර්ධ රාජ්‍යාංශය කියලා අපි අඳුන්වන්නේ රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ඊට පස්සේ රාජ්‍ය රජයට අයත් අධිකාරීන්, ඊට පස්සේ රජයේ සතු සමාගම් මේ ක්ෂේත්‍රවලට අදාළ කරගෙන ඒ ආයතන පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍යාංශයේ ආයතනවල සේවය කරන සේවකයින් ආවරණය කරන්නේ නැත්නම් ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුව. ඉතින් අපි මම කලින් සඳහන් කළ අනපනත් සහ අපි අනපනත් සාමාන්‍ය වශයෙන් ගත්තොත් අපේ අනපනත් 40ක හෝ 40කටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරගන්න. ඒ අතරින් ප්‍රධාන අනපනත් 15ක් වගේ තියෙනවා කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඉතින් කම්කරු දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම අපේ රට පුරා තියෙනවා අපේ කාර්යාල ජාලයක්. කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අරුණාම දිස්ත්‍රික් මට්ටමින් අපිට පළාත් මට්ටමින් ඊට පස්සේ නැවත ප්‍රාදේශීය මට්ටමින් කලාප කාර්යාල, දිස්ත්‍රික් කම්කරු කාර්යාල, උපකම්කරු කාර්යාල හරහා මේ අපේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ පද්ධතිය තුළ වැඩ කරන අපේ නිලධාරීන් විසින් අපේ සේවකින් වැඩ කරන ආයතනවලට ගිහිල්ලා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා වෙනවද කියලා පරීක්ෂා කළා. එතකොට ඔවුන්ගේ රැකවරණයට කටයුතු කරන ඔවුන්ගේ අයිතීන් කඩවෙන තැන් ඉන්නවා තියෙනවා නම් ඒවට සේවකයින් සේවා යෝජකයන් නිසි පරිදි දැනුවත් කළා. එතකොට සේවකයින්ව දැනුවත් කළා දෙපාර්ශ්වයටම නිසි අවබෝධයක් ලබා දීලා මොවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට නිතරම කැපවීලා කටයුතු කරනවා. හොඳයි. කම්කරුවෝ පිළිම තවත් කතා කරමු ඊට කලින් අපිට විරාමයක් ගන්න ඕන. විරාමෙන් පස්සේ නැවතත් එනවා රැඳී සිටින්න විදින්ද සමගි. ජාත්‍යන්තර කම්කරු දිනය පිළිබඳව කතා කරනකොට මම හිතනවා අපි නිරන්තරයෙන් ඉතිහාසයේට තමන්ගේ ඇස යොමු කරන එක වටිනවා. මොකද හේතුව ඉතිහාසයෙන් ඉගෙන ගත යුතු පාඩම් ගොඩක් තියෙනවා. අපිට වර්තමාන වෙන විට ඉතිහාසය අමතක කරලා දාලා යම්කිසි වෙනත් ගමනක යන
සරලවම අර සාමාන්‍ය භාෂාවෙන් කියන අමුෙම්ම කිව්වොත් මේ හුඟක් වෙලාවට දේශපාලන න්‍යාය පත්‍රයන් වලට අනුව යන්නේ කොහෙද කියන කාරණාවක් දන්නේ නැතුව සමහර අවස්ථාවලදී මේ දිනේ සමරනවා කම්කරු දිනේ සමරන අවස්ථාවක් අපි දකිනවා. ඉතින් මේක බොහොම මම හිතනවා අපි කනගාටුවට ලක් විය යුතු කාරණාවක්. නමුත් අපි අර මම පෙර සඳහන් කරපු විදිහට ඉතිහාසය දිහා හැරලා බලුවොත් යහපත් ආකාරයේ චේතනාවකින් යුක්තව ජනතාව පෙළගැස්වීමට මම හිතනවා නායකීන් සූදානම් වුණා. විශේෂයෙන්ම කතා කරොත් එහෙම අපි මාක්ස්වාදය පිළිබඳව කතා කරොත් එහෙම මාක්ස්වාදය හරහා යම්කිසි වෙනසකට ලක් වුණා. ධනවාදයට ඉරෙහිව කතා කරමින් කම්කරු ජනතාව පීඩාවට පත් වෙන කාරණාව මතු කර අරමින් ඒ අයට නැගිටින්නට අවශ්‍ය කරන ධෛර්යය ලබා දුන්නා. ඉතින් මේක මම හිතනවා නායකින් විදියට සිදු කළ යුතු කාරණාවක්. නිසි ගමන් මාර්ගයේ ජනතාව පෙළගස්වා යැවීම තමයි සිදු කළ යුත්තේ. වර්තමානයේදී මේ තියෙන තත්ත්වයේ පිළිබඳව යම්කිසි ආකාරයකට දෙවරක් හිතා බලන්න ඔබට හැකියාවක් තිබෙනවා. තීරණ තීන්දු ගන්නටත් ඔබට හැකියාවක් තිබෙනවා. අපි කතා කරත් එහෙම ලංකාවේ තත්ත්වයේ පිළිබඳව 1934 මම නිවැරදි නම් ඒ ගුණසිංහ මහත්මයාගේ මැදිහත්වීමෙන් වාමාංශික දේශපාලනයට නැඹුරුව මම හිතනවා කම්කරු අයිතීන් දිනා ගන්නට අපේ රට තුල යම්කිසි ආකාරයක පෙරලියක් සිදු කරන්න උත්සාහ කරනවා. මම හිතනවා ඒ ඉතිහාසය මතක් කරගත්තොත් අපි මේ අද වෙන විට සමරන කම්කරු දිනේ ලාංකික පැතිකඩ පිළිබඳව මතක් කරගන්න හැකියාවක් ලැබේවි. ඔබ මං හිතන්නේ ඕනෑම විශිෂ්ට දේශයක්, විශිෂ්ට නිවසක්, විශිෂ්ට ප්‍රජාවක් නම් තමන්ගේ ඉතිහාසයෙන් පාඩම් ගත යුතුයි. ඒ ඉතිහාසය හැදෑරිය යුතුයි, ඉතිහාසයෙන් පාඩම් ගත යුතුයි. ඒ ඉතිහාසය පිළිබඳව විශ්ලේෂණය විමර්ශන කළ යුතුයි. වැරදුණු තැන්, හරිගිය තැන් පිළිබඳව සටහන් තබා ගත යුතුයි. ඒ අතරතුර සමහර පුජ්‍යලයන් මම මුලදි කිව්වා ඔවුන්ගේ සංකල්ප, ඔවුන්ගේ ව්‍යාපාර මිනිසුන්ට සුවසෙත අනිවාර්යයෙන්ම උදා කරනවා. ඒ වගේ සුවිශේෂ පුජ්‍යලෙක් තමයි මේ ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ. එහෙම නැත්නම් ඒ ගුණසිංහ මහත්මයා එතුමා ඇත්තටම සුඛෝපභෝගී සුවපහසු පවුලක උපන්න දරුවෙක්, වතු අධිකාරීවරයෙක්ගේ පුතෙක් හැටියට. මොකද ඒතර ලොකු පරිත්‍යාගයක් කරන්න වෙනවා ඒ වගේ පවුලක මහනුවර ධර්මරාජය කෙනගෙන. එතුමා අනිත් තව විශේෂත්වයක් තියෙනවා. එතුමා 1891 මැයි පළවෙනිදා තමයි උපන්නේ. එතුමාගේ උපන්දිනෙත් මැයි පළවෙනිදා. ඒකත් විශේෂත්වයක්. දැන් බොහෝ මිනිස්සු පොළඹවීම සඳහා උපකාරක වෙන්නේ ඔවුන් අසුරු කරන පතපොත, අසුරු කරන පුජ්‍යලයන්. දැන් එතුමානම් ගොඩක් වෙලාවට අසුරු කරලා තියෙන්නේ අනගාරික ධර්මපාලතුමා, ඊළඟට මහත්මා ගාන්ධිතුමාගේ චරිතය. එතුමා බොහෝ දුරට අර ඔඩිසි කාව්‍යයේ කියනවා වීරයන් කෙරෙහි විශ්වාසය තිබීම වීරත්වයට මඟ පාදා ගැනීමක් කියලා. ඒ හරහා තමයි එතුමා ඇවිල්ලා තියෙන්නේ. ඒතර තව විශේෂ දෙයක් තමයි එතකොට අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයට යටත් වෙලා නතු වෙලා හිටපු කාලෙ මේ. ඉතින් ඒ කාලේ ඇඟබද්දක් පනවලා තියෙනවා. ඒ ඇඟබද්දට එරෙහිව පාරේ ගල් කඩමින්, ඒ කියන්නේ පාරේ ගල් කැඩීම කරමින්, ඒක තමයි අර එතුමාගේ ප්‍රතිමාවේ ලොකු කුළු ගෙඩියක් අරගෙන ගල් කඩන දර්ශනය පෙන්වලා තියෙන මේ සැපසේ හැදුණු වැඩුණු ගුණසිංහ තරුණයා. එතුමා තමයි ඒ වගේම ලංකා කම්කරු සංගමයේ පිහිටවන්නේ. පළවෙනි කම්කරු සංගමයේ පිහිටවීමේ ගෞරවත්වය සම්පූර්ණයෙන් හිමි වෙන්නේ ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ මැතිතුමාට. ඉතින් එතුමා ඇත්තටම එතුමාට සැපසේ සුඛිත මුදිතව ජීවත් වෙන්නට පුළුවන්කම තියෙද්දි හොඳටම විශිෂ්ට විද්‍යාලයක විශිෂ්ට පවුලක සැපවත් පවුලක කෙනෙක් හැටියට ඔහු මේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කළා විතරක් නෙමෙයි සිරභාරයේත් හිටියා. හෙන්රි පේඩ්රිස් වැනි වීරයන් සමග FR සේනානායක, DS සේනානායක වැනි ජාති වාත්සල්යෙන් අනූන අය සමග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව කටයුතු කිරීමේ විපාකයට සිරදඬුවම් වින්දා. සිරදඬුවම් නිදහස් වෙලාවිල තමයි ලංකා කම්කරු සංගමයේ පිහිටෙව්වේ. ලංකා කම්කරු සංගමය හරහා පළවෙනි මැයි දිනය පවත්වන්නේ 1928. ඒ 28 මැයි පළවෙනිදා ඒක සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන්නේ ඒ ගුණසිංහ මහත්තයා. ඒ ගුණසිංහ මහත්තයා පිළිබඳ අපි කෘතවේදීව සැමරිය යුතුයි. කම්කරු ව්‍යාපාරයේ නියුක්ත සෑම සහෝදරයෙක්ම සහෝදරියක් මං හිතන්නේ. මොකද ඔවුන් තමයි පෙරගමන්කරුවෝ, ඔහු තමයි පෙරගමන්කරුවා මේ ව්‍යාපාරයේ. ඒ විතරක් නෙවෙයි ඔහු හොඳ ලේඛකයෙක්. ද නේෂන් වැනි සංගරා ඔහු විසින් නිර්මාණය කළා තියෙනවා ඒ කම්කරුවන් පුබුදවීම සඳහා, ඒ වගේම ඒ කාලේ අධිරාජ්‍ය විරෝධී සටන් කිරීම සඳහා. ඒ විතරක් නෙවෙයි ඔහු වාග් චාතුරෙන් අනුන සුවිශේෂ පුජ්‍යලෙක්. ඉතින් ඒ නිසා තමයි ඔය ගුණසිංහ පුරය ලෙස එතුමාට ගරු කිරීමක් හැටියට මේ එතුමාගේ ප්‍රතිමාවාසයක කොළඹ 11 ප්‍රදේශය නම් කරලා තියෙනවා. ඉතින් මං හිතනවා ලෝකේ හැම දේශයකම මෙහෙම වීරයෝ පහළ වෙලා තියෙනවා. ඔවුන්ගේ සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගෙන යනවා.
එතකොට අපි මේ වීරයන් පිළිබඳවත් අද සිහිපත් කළ යුතුයි. මම හිතන අද මේ ගුණසිංහ මෙතුමාගේ ප්‍රතිමාවටත් මල් මාලයක් දාලා තමයි හැම මේ පළවෙනි දවකම එතුමා සිහිපත් කරන්නේ. එතුමාගේ උපන්දිනයත් අදයි මේ පළවෙනි. ඔව් මම හිතන නායකයෙක් වුණාට පස්සේ යම්කිසි ආකාරයකට ඕනෑම පක්ෂයක් නියෝජනය කරන මගේ දේශපාලනය නෙවෙයි. අපි ගත්තොත් උදාහරණයක් විදිහට කම්කරුවා නියෝජනය කරන නායකයෙක් කියලා ඔහුගේ වගකීම යුත්තේ තමන් හොඳ ආදර්ශමත් චරිතයක් වෙමින් අනිත් අයට මාර්ගය කියා දීම. දැන් අපි කොමසාරිස්තුමා පැත්තට හැරුණොත් එහෙම දැන් වර්තමානයේදී අපි දන්නවා ඔබතුමා සඳහන් කරා අපේ රටේ බොහොම හොඳ කම්කරු නීතියක් තියෙනවා. දැන් මේ නීතිය හරහා ඕනම කෙනෙක්ට අසාධාරණයකට ලක් වෙනවා නම් ඒ වෙනුවෙන් නැගී සිටින්නට හැකියාවක් තිබෙනවා කියන කාරණාව. දැන් නීතිය පිළිබඳව පුළුල් දැනුමක් නැතුව එහෙම නැත්නම් තමන් නියෝජනය කරන තමන් කරන රැකියාවට අදාළව තමන්ට අයිතිවාසිකම් ලබා ගන්නට තිබෙන මාර්ගයන් පිළිබඳව අවබෝධයක් නැතුව නීතිය පිළිබඳව දැනීමක් නැතුව කොහොමද තමන් අයිතිවාසිකම් දිනාගන්නේ? වර්තමානයේදී ඔබතුමා රාජ්‍ය සේවයේ නිරත වෙන කෙනෙක් විදිහට කම්කරු කොමසාරිස්වරයෙක් විදිහට අපිට පැහැදිලි කරන්න වර්තමාන සමාජය තුළ මේ කම්කරු නීතිය පිළිබඳව තියෙන දැනුවත්භාවය. ඒ අය මේ පිළිබඳව යාවත් කාලින වෙනවද? එහෙම නැත්නම් ඒක යම්කිසි අඩු ප්‍රවණතාවයක්ද තියෙන? ඔබතුමාගේ අදහස මොකක්ද පිළිබඳව? ඔව් කම්කර දෙපාර්තමේන්තුව මං කිව්වා 1923 වගේ ඈත කාලේ තමයි බිහි වෙලා තින්නේ. අද වෙනකොට අවුරුදු 91ක් වෙනවා කම්කර දෙපාර්තමේන්තුව බිහි වෙලා. ඒ කම්කර දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගත්තොත් එීම අපේ මෙහෙවර විදිහට අපි සලකන්නේ කාර්මික සාමය ස්ථාපිත කිරීම තුළින් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වීම කියලා තමයි අපේ මෙහෙවර අපි ඉදිරිපත් කළ තියෙන්නේ. ඉතින් ඒ මෙහෙවර පරිදාරි කරගෙන අපි ප්‍රධාන ශේෂ්ත්‍රයන් පහක් යටතේ කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. එකක් තමයි කාර්මික සාමය ඇති කිරීම, දෙවැනි එක තමයි ශ්‍රම ප්‍රමිතීන් සවි බල ගැනීම, තුන්වැනි එක තමයි කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම, එවන් ළමා ශ්‍රමය පිටුදැකීම. ඊට පස්සේ හතරවැනි එක තමයි වෘත්තීය සුරක්ෂිතතාව නිසා සෞඛ්‍ය ආරක්ෂා කිරීම. පස්වැනි එක තමයි සමාජ ආරක්ෂණය කියන ශේෂ්ත්‍රයේ. ඉතින් මේ ආකාරයට ප්‍රධාන ශේෂ්ත්‍ර පහක් කරහා අපි කම්කරු දෙපාර්තමේන්තුව මගින් සේවක අයිතීන් ආරක්ෂකයන් කටයුතු කරනවා. ඉතින් මම කලින් සඳහන් කරා මේ සඳහා කම්කරු දෙපාර්තමේන්තුව අනපනත් රාශිය ක්‍රියාත්මක කරනවා කියලා. අපිට 1923 අපි පටන් ගත්තාම පළවෙනි කම්කරුවන් සම්බන්ධ පනතාවට පස්සේ අද දක්වා පනත් රාශියක් කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇවිල්ලා තියෙනවා. මම ප්‍රථමයෙන් නොත් සඳහන් කර පඩිපාලක සභා ආඥා පනත කියලා පනතක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සාපුහා කාර්යාල සේවක පනත කියලා පනතක් ඇවිල්ලා තියෙනවා. පඩිපාලක සභා ආඥා පනතේ අරමුණ තමයි මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන සේවකයන්. ඉස්සර අපි ඇඳුනවා බ්ලූ කොලර් වර්කර්ස් කියලා. ඒ කියන්නේ කය විහිසා වැඩ කරන කම්කරුවන්ටගේ අයිතීන් ආරක්ෂා කරන්න, ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන්, ඔවුන්ගේ සේවා තත්ත්වයන්, සේවා කොන්දේස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමයි ඒ පඩිපාලක සභා ආඥා පනත කියන එක අඳුනලා දීලා තියෙන්නේ. ඉතින් මේ පඩිපාලක සභා ආඥා පනත යටතේ පඩිපාලක සභා කියලා යාන්ත්‍රණයක් ස්ථාපිත කරලා තියෙනවා. ඒකර මේ පඩිපාලක සභාවක් නියෝජනය කරනවා, සේවය පාර්ශ්වය නියෝජනය කරනවා, සේවක පාර්ශ්වය නියෝජනය කරනවා. ඊට පස්සේ ගරු කම්කරු අමාත්‍යතුමා පත් කරපු නීතිතයන් නියෝජනය කරනවා. ඒකර මේ පාර්ශ්වයන් තුන එකතු වෙලා තමයි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයක් තුළ එතකොට ඒ සේවකයන්ගේ අයිතීන් සම්බන්ධයෙන්, වැටුප් සම්බන්ධයෙන්, සේවා කොන්දේ සම්බන්ධයෙන්, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ දේවල් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අනිත් එක මම නැඳුනවා සාපුහා කාර්යාල සේවක පනත කියන එක. එතකොට මේ පනතෙන් ආවරණය වන්නේ මේ සාපුල කාර්යාලවල වැඩ කරන සේවකයන්. එතකොට ඉස්සර ඇඳලා තියෙන මේ වයිට් කොලර් වර්කර්ස් කියලා. එතකොට මේ අය මේ සාපුහා කාර්යාලවල වැඩ කරන සේවකයන් සම්බයි මේ සාපුහා කාර්යාල පනත මගින් ආවරණය වන්නේ. ඊට අමතරව මම කිව්වා 1958 සේවක අර්ථසාධ කර්මදල් පනත කියලා පනතක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒක සමාජ සංරක්ෂණ පනතක් විදිහට තමයි මේ පනත ඇවිල්ලා තියෙන්නේ. යම්කිසි සේවකෙක් විශ්‍රාම ලැබුවට පස්සේ ඒ සේවකයාට ප්‍රතිලාභයක් ලැබලා ඒ සේවකගේ විශ්‍රාම ජීවිතය සුරක්ෂිත කිරීමට අරමුණින් තමයි අර්ථසාධ කර්මදල් පනත ඇවිල්ලා තියෙන්නේ. ඒක ඒ වගේම එතකොට කාන්තාවන්ගේ අයිතීන ආරක්ෂා කරන්න, ළමුන්ගේ අයිතීන ආරක්ෂා කරන්න ඒවටත් පනත ඇවිල්ලා තිනවා. එහෙනම් 1956 දී වල තිනවා ස්ත්‍රීන් තරුණ හා ළමුන් සේවය දී පනත කියලා. මේ පනතේ ආරමුණ තමයි කාන්තාවන්ගේ සහ තරුණ අයගේ. එතකොට අපි තරුණ අය කියලා හඳුන්වන්නේ ලංකාවේ නීතිය අනුව අපිට අවුරුදු 14ක් සම්පූර්ණ වෙච්ච කිසිම කෙනෙක් සේවය දීමේ හැකියාවක් නැහැ.
එතකොට අවුරුදු 14 සහ 18 අතරේ වයසේ වුණත් ඕනෑම රැකියාවක් අපිට යොදවන්න බෑ සේවකයෙක්ව. එතකොට මේ සේවකයෝ මේ අවුරුදු 14 හා 18 කියලා අපි අඳුන්නේ ඔවුන් අඳුනන්නේ තරුණයන් කියලා. එතකොට young persons කියලා තමයි අපි අඳුන්නන්නේ. එතකොට ඒ වගේ අයත් යොදවන්න පුළුවන් අනතුරුදායක නොවන රැකියාවල විතරයි. එතකොට 2010 දී ඒ ස්ත්‍රී තරුණ හා ළමුන් සේවයේදී පනතට ගෙන ආපු නියෝග වලින් අපි අන්තරාකාදාකාරී රැකියා 51ක් අඳුනලා දීලා තියෙනවා. එතකොට ඒ 51ේ අර තරුණ අය 14 18 වයස අය සේවයේ දීමේ හැකියාවක් නැහැ. එතකොට කාන්තාවන් සම්බන්ධයෙන් මේ ප්‍රසූතිකාධාර ආඥාපන තුමින් කාන්තාවන්ගේ ප්‍රසූතියේදී ඔවුන්ට නිවාඩු ලබා දීම, ඔවුන්ට ප්‍රසූතිකාධාර වශයෙන් ගෙවීමක් කිරීම, ඒ වගේ දේවල් සම්බන්ධ විධි විධාන ඇවිල්ලා තියෙනවා. එතකොට කාන්තාවන් තව රාත්‍රී සේවයට අදාළව සේවයට යෙදීම සම්බන්ධයෙන් ඒ වගේ නීතිින් ඇවිල්ලා තියෙනවා. ස්ත්‍රී තරුණ හා ළමුන් සේවයේ යෙදීමේ පනත යටතේ සහ ප්‍රසූතිකාධාර ආරක්ෂා පනත යටතේ ඔවුන්ගේ ප්‍රසූතියට අදාළව ඒ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධ විධිවිධාන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සාපෝහා කාර්යාල සේවක පනත යටතේත් ඒ කාන්තාවන්ගේ ආරක්ෂා අයිතීන් ආරක්ෂකයන් ප්‍රසූත නිවාඩු සම්බන්ධ විධිවිධාන ඇතුළත් වෙලා තියෙනවා. හොඳයි. දැන් උතුම් ඔය සඳහන් කරන ඒ කම්කරු නීතිය, එහෙම නැත්නම් කම්කරුවා වෙනුවෙන් අවශ්‍ය කරන යහපත් ආකාරයේ පසුබිම සකස් වෙලා තියෙනකොට මේ පිළිබඳව දැනුවත්භාවය මොන විදිහකට වර්තමානයේ සමාජය තුළ ජීවත් වෙන කම්කරුවා, එහෙම නැත්නම් ශ්‍රමිකයා දැන් මේ අය යම්කිසි ආකාරයකට අසාධාරණයකට ලක් වුණොත්, තමන් සේවය කරන ස්ථානයේ ස්වාමියාගෙන් යම්කිසි අසාධාරණයකට ලක් වුණොත්, මෙවැනි ආකාරයේ අසාධාරණය වුණොත් මට ගිහිල්ලා යම්කිසි ක්‍රියාත්මක වීමක් සිදු වෙන්නට පුළුවන් කම්කරු දෙපාර්තමේන්තුව හරහා කියන දැනුවත්භාවය මොන තත්ත්වයකද තියෙන්නේ වර්තමාන වෙලාවට? ඔව්, මම කලින් සඳහන් කළ කම්කරු දෙපාර්තමේන්තුවේ රට පුරා විහිදුණු කාර්යාල ජාලයක් තියෙනවා කියලා. අපේ ප්‍රධාන කාර්යාලයේ අංශ 13ක් තියෙන ප්‍රධාන කාර්යාලයට අනුබද්ධ. එතකොට ප්‍රධාන අංශ 13න් 8ක්ම මේ සේවකයන්, ඒ කියන්නේ අපේ ජනතාවට සේවය සැපීමට අදාළ කාර්යයන් හා සම්බන්ධ වෙන අංශ. එතකොට අපේ ප්‍රධාන කාර්යාලයේ කම්කරු කොමසාරිස් ජෙනරාල් තමයි අපේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීය. කම්කරු කොමසාරිස් ජෙනරාල් යටතේ අපේ ප්‍රධාන කාර්යාලයේ අංශ වගේම ප්‍රාදේශීය වශයෙන් කාර්යාල ජාලයක් තියෙනවා. එතකොට කලාප මට්ටමින් අපේ පළාත් මට්ටමින් තියෙනවා කාර්යාල 11ක්. එතකොට ඩිස්ත්‍රික් මට්ටමින් කාර්යාල 39ක් තියෙනවා. ඊට පස්සේ ඒ කාර්යාල ඇතැම් ප්‍රදේශවලට උප කාර්යාල පද්ධතියක් තියෙනවා කාර්යාල 18ක්. ඒ වගේම ඩිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂා ඉංජිනේරු කාර්යාල කියලා කාර්යාල පද්ධතියින් කාර්යාල 10කුත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කාර්යාල පද්ධතිය හරහා අපේ අරමුණ තමයි අපේ නිලධාරීන් කටයුතු කරන්නේ ඒ අපේ සේවක ප්‍රජාව දැනුවත් කරන්න, ඔවුන්ගේ කම්කරු අයිතීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ තියෙන දැනුම වැඩි කරන්න. ඒකට ඉස්සර නම් අපේ ඇත්තම ක්‍රියාත්මක නීතීන් අපි නීතියක් නීතිය යම්කිසි ගැටලුවක් ඇති වුණාම තමයි මැදිහත් වීමක් එතෙන්ද සිද්ධ වුනේ සහ ගැටලුවක් ඇති වෙයයි හැඟෙන මේ පෙනී යන අවස්ථාවක තමයි මැදිහත් වීමක් සිද්ධ වුනේ. දැන් ඇත්තරම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හරහා අපිට සුනිසි මෙහෙවර, සුනිසි වැඩ පරිසර, එහෙම නැත්නම් ඩීසන්ට් වර්ක් එන්වයරන්මන්ට් කියන සංකල්පය අඳුනලා දීලා, ඒක ඩීසන්ට් වර්ක් එන්වයරන්මන්ට් සුනිසි වැඩ පරිසරය සංකල්පය යටතේ සමාජ කතිකාව කියන අලුත් සංකල්පයේ ඇතිවල තියෙනවා. එතකොට සමාජ කතිකාව සම්බන්ධයෙන් කටයුතු කරන අපේ අංශය කලුතින් ඇතිවල තියෙනවා. එතකොට සමාජ කතිකාංශයේ අරමුණ තමයි යම් කිසි ආරවුල් සාගත තත්ත්වය සේවය සේවක දෙපාර්ශ්වය අතර ඇති වෙන කලින් ඔවුන්ට මේ ගැටලුවක් ආයතන තුළ ඇති වුණොත් කොහොමද ඒක නිරාකරණය, දෙපාර්ශ්වය සුවදව සාකච්ඡා කරලා නිරාකරණය කරගන්නේ කොහොමද කියන එක සාකාරය සම්බන්ධයෙන් ඔවුන දැනුවත් කිරීමේ වැඩසටහන් ඒ ආශය හරහා ක්‍රියාත්මක වෙනවා. හොඳයි, මම හිතනවා දැන් අද මේ කතා කරන අපේ කොමසාරිස්තුමා කියන කාරණාවලින් මම හිතනවා ඔබට තේරෙන්නේ ඇති අද දවසේදී වර්තමානයේ වන විට කම්කරුවා වෙනුවෙන් මොන විදිහකටද කම්කරු දෙපාර්තමේන්තුව නැගී හිටින්නේ කියන කාරණාව. දැන් මෙතුමගේ පැත්තට හැරුණොත් එහෙම අද දවස ඇතුළත මම හිතනවා විශාල පක්ෂ රාශියක් දේශපාලනය ගාව ගන්න උත්සාහ කරනවානේ. නමුත් අපි කතා කරොත් එහෙම ලංකාවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂය ඇතුළු විපක්ෂයේ නියෝජනය කරන බොහෝ පක්ෂ තමන්ගේ ජනතාව ඒක රාශි කරගෙන පාක්ෂිකින් එකතු කරගෙන කම්කරු දිනේ සමරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පක්ෂ දේශපාලනයක් අදාළ නැහැ මෙතන. මම මේ පොදුවේ කතා කරන්නේ මේ ඒක රාශි වෙන බොහෝ පිරිසක් වර්තමානයේදී කම්කරු දිනේ සමරීමේ නියම අර්ථය පිළිබඳ අවබෝධයකින්ද මේකට සහභාගී වන්නේ. සමස්තයක් විතර ගත්තාම දේශපාලන පක්ෂවල යම් යම් න්‍යායපත්‍රයන් වලට කටයුතු කිරීම හරහා මේ අය නිකන් අතකොළු බවට පත් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ එනවා. අවසාන වශයෙන් විචාරකයෙක් විතර ඔබතුමාට හැකියාවක් තිබුණා මේ කාරණාව පිළිබඳව මතක කරගෙන කතා කරන්න. සත්‍යකින්ම මම මේක බොහොම
වගකියුතු වැදගත් ප්‍රශ්නයක් ලෙස මං දකිනවා මේ වැඩසටහනේ නගවපු. මම නම් විශ්වාස කරන්නේ බහුතරයක් හැමෝම නෙවෙයි මේ කම්කරු තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් වීමට වඩා මම දකිනවා දේශපාලන පක්ෂවල උවමනායපාකම් පිරිමසා ගැනීම සඳහා ඔහුගේ ශක්තිය ප්‍රදර්ශනය කිරීම සඳහා කරනු ලබන වෑයමක් ලෙසයි මම දකින්නේ. ඇත්තටම ඒක නිසා ඒක ඇත්තට මේ තියෙන සටනෙහි තිබෙන නියම තත්වය මදක් ඒ වටිනාකම පිළිබඳව ලඝු කොට සලකලා තමයි අතීතයේ දිනාගත්ත වටිනාකම ඒ වටිනාකමේ වටිනාකමත් අඩු වෙනවා. අන්න ඒකයි මම නම් දකින්නේ. මොකද මේක යම් පක්ෂයක ශක්තිය පෙන්වීමට වඩා ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ගේ සදාචාර සම්පන්නකම් මේක දෙපාර්ශ්වයක් තියෙනවා. ඇත්තටම දැන් අපි යම් කාර්යභාරයක් රටට කළ යුතුයි, රටට කරලා රටෙන් අපට කළ යුතු යුතුකම් අපි බලාපොරොත්තු විය යුතුයි, මේක දෙපැත්තක් තියෙනවා. නමුත් මම දකින්නවා ඒක නිසා ඒක පිළිබඳව ඉතාමත්ම මධ්‍යස්ථව හිතලා විචාර බුද්ධියෙන් යුක්තව විචාරශීලීව අද කම්කරු ජනතාව පිබිදිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ. ඒක තමයි වෙන්න ඕනේ. අතර මොකද නැත්තම් මේ අයිතීන් දිනාගත්තේ කඳුළු මතින්. සකලවිද කම්කරු අයිතීන් දිනාගෙන තියෙන කියවල බැලුවහම තේරෙනවා මේ කටු මතින් සහ කඳුළු මතින් මිස මේ සැපසේ ඒ රෝසමල් මල් යහනාවක් මතින් නෙවෙයි. රෝසමල් ඇතුරුම අවතත් තුළිනේ මේ රටේ ගත්තත් වෙන රටක ගත්තත් ඒක එහෙමයි. ඒසාර ලොකු ගැඹුරක් තියෙනවා මේ ව්‍යාපාරයේ. ඒක නිසා ඒක නිකන් ලඝු කොට ලාභ කොට සැලකිය යුතු නොවේ කියලා මම විශ්වාස කරන්නේ. මගේ අද දවසේ මේ කතා කරන කම්කරු දිනේ පිළිබඳව තවත් කතා කරන්න තියෙන නම් අපි මේ කතා කරන කම්කරු අයිතිය පිළිබඳව. කම්කරු අයිතිය පිළිබඳව කතා කරලා අයිතිවාසිකම් දිනා ගන්න කම්කරු දිනේ පාවිච්චි කරනවා. අයිතිය පිළිබඳ විතරක් කතා කරලා ඇද්ද? කම්කරුවාගේ අයිතිය පිළිබඳව කතා කරන අතරේ කම්කරුවාගෙන් විය යුතු යුතුකමකුත් තියෙනවා. මේ යුතුකම හරියට ඉෂ්ට කරන්නේ නැතුව අයිතිය පමණක් කතා කරන එකේ තේරුමක් නැහැ. ඒ යුතුකමත් නිවසියාකරේ සිදු වුණොත් අයිතිවාසිකම් දිනාගන්න හැකියාවකුත් තියෙනවා. ඔය කාරණාත් මේ වෙලාවට ස්මතු කරගත්තොත් මම හිතන හොඳ අවසාන වශයෙන් බොහොම කෙටියෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක අන්‍යෝන්‍ය අවබෝධය. ඒක දෙපාර්ශ්වයේ වගකීම සහ වගවීම. ඒ වගකීම වගේම වගවීම තියෙනවා. සේවය පක්ෂයේ සේවකයන් පිළිබඳව වගවීම වගේම වගකීමක් තියෙනවා. සේවකයන්ට අදාළ කාර්යය තමාගේ නිසි කාර්යය තමාගේ රට වෙනුවෙන් තමාගේ ආයතනය වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්න. ඒක ඉල්ලීම් මතම ජයග්‍රහණය කරගැනීමේ ව්‍යාපාරයක් වගේම තමාගේ සේවය නිසියාකාරව ඉෂ්ට සිද්ධ කිරීමත් මේ වගේ රටකට විශේෂයෙන්ම දිනු වෙමින් පවතින අපි වගේ රටකට ඉතාමත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මම එක ඉල්ලීමක් කරනවා මහකවි මහගම සේකරයන් දක්වල තියෙනවා පුංචි පණිවිඩයක් එතුමාණන්ගේ ශ්‍රේෂ්ඨතම කෘතිය ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය. ඔප්නගූ විසල් මේසයක් මත තබා සුදු සුමුදු කරදාසියක් ඒ මත පාකර් පෑන් තුඩකින් ලියන්නට මට නොමැත කවියක්. වැඩෑරී එන කලට ඔබ සමග සෙනගින් පිරී ගිය දුම්රියක අවුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක් ඒ මත පැන්සල් කෙටියකින් කුරුටු ගන්නට මට ඇත කවියක්. එසේ වූ සොහයුරණි ඔබ ගැනම මාලියනේ කවිය ඔබගෙන් බොහෝ දෙනෙකුට අද දින නොවැටහෙන බව දනිමි. ලෝකයේ මීට වඩා යහපත් වන අනාගතයේ යම් දවසක ඔබයේ මීට වඩා ආදරයෙන් කියවන බවද මම දනිමි. ඒ නිසා මහකවි මහගම සේකරයන් කිව්වා වගේ ලෝකයේ වඩාත් යහපත් තැනක් බවට පත් කරන්න මේ දෙපාර්ශ්වයටම පොදුවේ මහ ජනතාවට මිනිසුන්ට ලොකු අයිතියක් තියෙනවා. මේ කෙටි ජීවිත කාලය ඇතුළත අවුරුදු 60 70 80ක ජීවිත කාලය ඇතුළත. ඒ නිසා ඒක ඒකායන පරමාර්ථය කරගෙන අපේ යුතුයකම් සහ වගකීම් මිනිස්සුන්ට මානවයන්ට ඉෂ්ට සිද්ධ වෙ කරනවා නම් බොහොම සපදායක ප්‍රමුදිත සදාචාර සම්පන්න හෙට දවසක් සෞභාග්‍ය සම්පන්න රටක් ජාතියක් දකින්න පුළුවන් කියන එකයි මගේ නම් සුපහන් විශ්වාසය. හොඳ මහින්දා සේවියා සහ සේවකයා කියන දෙපාර්ශ්වයේම නිසි අවබෝධයකින් යුක්තව නිසි අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම හරහා මම හිතනවා ඔය අද දවසේදී කතාබහ කරන ගැටලුවන් බොහෝ සේ නිරාකරණය කරගන්නට හැකියාවක් ලැබේ. අපිට කාලය අවසානයි. ලැබිලා තියෙන කාලය අවසාන නිසා සමුදෙන්න සිද්ධ වෙනවා දෙදෙනාටම ආයුබෝවන් කියලා සමුදෙන්න. සුදි අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි ඉදිරි දවසකත් හමු වෙලා කතා කරමු. නමුත් කෙටි විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ නැවත රැඳ දෙනවා. ආරාධනා කරන රැඳී සිටින්න අපි ගිහිල්ලා එන්න. ආයුබෝවන් සුබ උදෑසනක්. හොඳයි.
අපි දැන් සූදානමින් ඉන්න සුරුපි විශේෂාංගේ හැමදාමත් වගේ බොහොමත්ම ආදරෙන් ආරම්භ කරන්නට. මේක ආරම්භ කරන්න කලින් මට ඔබට මෙහෙම දෙයක් කියන්නට හිතුණා. ඒ තමයි අපේ ජීවිතේ අපි හැමෝගෙම මේ දින සති ගණන් මේ විදිහට ගත වෙලා යනකොට ජීවිතේ බලාපොරොත්තු දේවල් බලාපොරොත්තු වුණ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම අවාසනාවකට බලාපොරොත්තු නොවන දේවලුත් සිද්ධ වෙන අවස්ථාවන් තියෙනවා. කොහොම වුණත් ජීවිතේ හැමෝම හැම කෙනාම බලාපොරොත්තු වෙන දවසක් තමයි විවාහ මංගල උත්සවය. එහෙම නැත්නම් තමාගේ විවාහය මේ පිළිබඳව සිහින දකිනවා. ඒක තමයි සුන්දරම දවස වෙන්නේ. ඉතින් මේ සුන්දරම දවස බොහොමත්ම අලංකාර විදියට සැබෑ කරගන්නට, එහෙම නැත්නම් ඒ සියල්ලක්ම හොඳින් සූදානම් කරගන්න ඕන කෙනෙක් කාලයක් තිස්සේ සිහින දකිනවා. හොඳයි, එහෙමනම් ඒ සිහිනයට වැඩි යමක් එකතු කරන්නට තමයි අපි මේ කාල වේලාව මේ විදියට වෙන් කරවා ගන්නෙ. හොඳයි, එහෙමනම් අද අපිත් එක්ක බොහොමත්ම ආදරෙන් තවත් කෙනෙක් එකතු වෙනවා. ප්‍රවීණ රූපලාවන ශිල්පී දුෂ්මන්ත, එහෙම නැත්නම් කරන්දිනිය දුෂ්මන්ත, බොහොමත්ම ආදරෙන් ආයුබෝවන් සුබෝදෑසනක් කියලා අපේ වැඩසටහන පිළිගන්න ගමන්. දැන් දුෂ්මන්ත, දැන් හැමදාමත් වගේ බොහොමත්ම සුන්දර ලස්සන මනාලියන් එකතු කරගෙන අපේ මේ මැදිරියට ඔබ පැමිණෙනවා. ඉතින් දැනගන්නට කැමති, දැන් අද දවසේදී මේ පෙන්වන්නට සූදානම් වෙන මනාලිය මොන විදියටද හැඩගන්වාගෙන තියෙන්නේ, සහ ඔබ දැන් මං මේ මනාලිය මුලින්ම දැක්කට පස්සේ අමුතු වෙනසක් දකින්න ලැබුණා. මන් දන්නේ ඒ වර්ණෙන්ද ඒක වෙනස් වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් ඒ දාලා තියෙන ජුවලරිස් වලින්ද අමුතු වෙනස ඇති කරලා තියෙන්නේ කියලා. මට මුලින්ම දැනගන්නට කැමතියි, දැන් කෙනෙක් ඕනම කෙනෙක් ඇඳුමක් තෝරගන්නකොට වර්ණය ගැන සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි නේද? තමගේ සමට ගැලපෙන විදියට නේද ඒ සියල්ලක්ම සිද්ධ කරගන්නට අවශ්‍ය වෙන්නේ? ඔව්, අනිවාර්යෙන්ම. මොකද විශේෂයෙන්ම මනාලියක් වෙන කෙනෙක් හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි තමන්ගේ සිරුරේ වර්ණයට ගැලපෙන, සමේ වර්ණයට ගැලපෙන වර්ණ තෝරා ගැනීම. මෙතනදී අපි කාලයක් තිබ්බා අනිවාර්යෙන්ම සුදු වර්ණය ඇඳිය යුතුමයි කියන මතය හිටපු කාලයක්. දැන් කාලයත් එක්ක සිළු දෙයක් වෙනස් වෙලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ කාලේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ ගෝල් ෂේඩ්ස්, බ්‍රවුන් ෂේඩ්ස්, කොපර් කලර්ස් ඒ විදියට. ඉතින් මේ ඔබ කිව්වා වගේ ඇඳුමේ විශේෂ දෙයක් ඔබ දැක්කා කියලා කියන්නේ අනිවාර්යෙන්ම දකින්න ඕන දෙය තමයි මේ වර්ණය සහ මේ පාවිච්චි කරපු ජුවලරි. මේවා එකකට එකක් මැච් කරලා පොඩි වෙනස්කම් කරපු වෙනස් ආකාරයකට හැඩගන්නපු මනාලියක් තමයි මේ දකින්නේ. ඒක නිසා තමයි ඔබට ඒ ආකාරයෙන් ඒක හැඟෙන්නේ. හොඳයි, දැන් කෙනෙක් සමහරක් විට තරබාරු වෙන්නට පුළුවන්. ඒ නිසා වෙන්න ඇය මේ අඳින ඇඳුම ගැන වැඩිපුර සැලකිලිමත් වෙනවා. එතකොට ඒ දිනට පොඩ්ඩක් තරබාරු කෙනෙක් කෙට්ටු කරලා පෙන්වන්න මොන වගේ මටීරියල්ස්ද තෝරගන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ ගැන කතා කරමු. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් ශ්‍රීමාලි කියන්නේ 2012 විවාහ කරූ රැජින. දැන් සාමාන්‍යයෙන් එවැනි කිරුලකට යන කෙනෙක්, විවාහක කෙනෙක් එවැනි කිරුලකට යන කොච්චරක් දුරට අපි සිරුර මේන්ටේන් කරන්න ඕනද? දැන් බලන්න ශ්‍රීමාලිගේ සිරුරට අපිට තවමත් කැන්ඩියන් එකක් අඳින්න පුළුවන් විවාහ කරූ රැජින. ඒ වගේම තමයි අපේ දැන් ඉදිරියට ඉන්න මනාලියෝ ගොඩාක් තරබාරු අය ඉන්නවා. මම කියන්නේ ඕනම කෙනෙකුට උත්සාහය සහ උනන්දුව තියෙනවා නම් තමන්ගේ සිරුර හැඩ කර ගැනීම හරිම පහසු දෙයක්. ඒකට තමන් කෑම පාලනය කිරීම හා ව්‍යායාම කිරීම කියන එකට වෙලාවක් නැහැ හෝ එහෙම දෙයක් නෙමෙයි. තමන්ට උවමනාව තියෙන්න ඕනේ, මං ඉදිරියේදී මනාලියක් වෙන්න ඉන්නවා, මම මගේ සිරුරේ හැඩය වෙනස් කරගන්න ඕනේ, මගේ සමේ පැහැය හදාගන්න ඕනේ. ඒ විදිහට උනන්දුවක් තියෙනවා නම් මේක තනියම රූපලාවන්‍ය ශිල්පියෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ඒ සියලුම දෙනා, අපි සියලුම දෙනා එකතු වෙලා කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒක නිසා තමන් නිතරම හිතර ශක්තිය ගන්න ඕනේ, මට මේ දේ කරන්න පුළුවන්, මම මේ විදිහට මගේ බර ප්‍රමාණය මෙච්චරකින් අඩු කරගන්නවා, සිරුරේ අපි හිතමු කුරුලෑ තියෙන සමක් ආසදින සමක් ඒ විදිහ දෙයක් නම් අපි ඒකට මොනවාද කරන්න ඕන ට්‍රීට්මන්ට්. ඒ විදිහට හැමදාම එකකට එකක් මාස 6ක් 8ක් ඇතුළත කාලයක් ඇතුළත කරනවා නම් අපිට මේ විදිහ ලස්සන සිරුරක් තියාගෙන උඩරට හෝ පහතරට ඕනෑම ඇඳුම් නිර්මාණයකට යන්න පුළුවන් මනාලියක් විදිහට. හොඳයි, දැන් කෙනෙක්ට ඇත්තටම දුෂ්මන්ත, දැන් මට අද දවසේදී ශ්‍රීමාලි දකිනකොට ඒ වෙනස සම්පූර්ණයෙන් පේනවා. ඒකේ අමුතු වෙනසක් තියෙනවා කියලා මට එකවරම දකින්නට ලැබුණා. දැන් අපි කතා කරමු සාමාන්‍යයෙන් ඇත්ත මනාලියකට, එහෙම නැත්නම් මේ දවසේදී නිරූපණ ශිල්පිනියක් අපි මේ වගේ පෙන්වුවාට ඇත්තෙම මෙවැනි දෙයකට යොමු වෙන්නට මනාලියක් කැමති වේද? සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මනාලියක් වෙන දවසට බොහොමත්ම චාම් ආකාරයට හැදවෙන්නට අවශ්‍යයි කියලා. නමුත් අද දවසේදී ශ්‍රීමාලිට හැඩගන්නලා තියෙනවා, ගොඩක් ජුවලරිස් භාවිතා කරලා තියෙනවා, මේකප් එක නම් බොහොමත්ම සිම්පල් විදියට, ලස්සන නැචරල් විදියට කරලා තියෙනවා. හැබැයි දකින්නට ලැබෙන සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ මනාලියක්, කිසිම අඩුපාඩුවක් කියන්නට බෑ. ඉතින් කතා කරමු දැන් කොහොමද ජුවලරිස් වලින් අපි පටන් ගමු. හෙඩ් ඩ්‍රෙස් එකේ ඉඳන් ගත්තාම නළල් තැල්ලක් පාවිච්චි කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනස් විදිය, පුංචි නළල් තැල්ලක්.
නමුත් හරිම ලස්සනයි. කොහොමද මේකේ ගැළපීම? මූනේ පිහිටීම ගැන සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙනවා නේද? අනිවාර්යයෙන්ම මනාලියකට නලල් පටියක් තෝරා ගැනීමේදී විශේෂයෙන් උඩරට මනාලියකට නලල් පටියක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු පළවෙනිම කාරණේ තමයි තමන්ගේ මූහුණේ හැඩයට උඩරට විදියට සැරසීමට සුදුසුද කියන එක. නලල් පටියක් කියන එක හැම කෙනෙකුටම එකම නලල් පටිය සුදුසු වෙන්නේ නැහැ. සමහර අපේ ෆේස් කට් තියෙන මූණේ හැඩතල තියෙන ඒවට ටිකක් පළල නලල් පටිය අවශ්‍යයි. සමහර අයට එහෙම පළල නලල් පටි දැම්මම මූණට කැතක් එනවා, ටිකක් මූණ මහත් වෙලා පේනවා. දැන් මම අද ශ්‍රීමාලීට කරපු නලල් පටිය බොහොම සිම්පල්, බොහොම චාම් නලල් පටියක්. මේක අපි නිර්මාණය කරපු නලල් පටියක්, නැතුව මේක කොහෙන්වත් ගන්න පුළුවන් එහෙම දෙයක් නෙමෙයි. ඉතින් මෙවැනි දෙයක් සුදුසු වෙන්නේ ඒ විදිහම ෆේස් කට් එකක් තියෙන්න ඕනේ. ශ්‍රීමාලීගේ ෆේස් කට් නෙමෙයි මම කියන්නේ, නමුත් පොඩි මුහුණක් වෙන්න ඕනේ. දැන් පුංචි මුහුණක් තියෙන කෙනෙකුට ගොඩාක් ලොකු නලල් පටියක් දැම්මම නිතරම ඒ කෙනාව ටිකක් මැචුවර්ඩ් වෙලා පේන්න බලනවා. ඉතින් ඒක නිසා මෙවැනි නලල් පටියක් මම මේකට හදලා පෙන්වන්න උවමනාවක් තිබ්බේ ඒකයි. හිරු ටීවී එකෙන් කිව්වම මනාලියක් හද ගන්නවන්න කියලා විශේෂ විදියකට අපි හැම නිතරම දෙයක් මොනා හරි අලුත්දයක් පෙන්වන්න ඕනේ. මෙතෙන්දී මම මේ විශේෂත්වය කරන්න හිතුවේ ඒකයි. අපි ගෝල් වර්ණයත් එක්ක කොහොමද වෙනස් ආකාරයේ නලල් පටියක්, ඉරහඳක් සහ කරමාලයක්, කරාබු ජෝඩුවක් කොහොමද මනාලියකට එකතු කරන්න කියලා. හැබැයි මේක දැන් ශ්‍රීමාලි නිරූපිකාවක් කියලා මේක ට්‍රැඩිෂනල් අපේ සාම්ප්‍රදායික මනාලියකට ගැලපෙනවා. මේක පොඩි පුංචි පුංචි වෙනස්කම් තමයි කරන්න ඕනේ. නැත්තම් මේ දේ සාමාන්‍ය අපේ මනාලියකට නොගැලපෙනව නෙමෙයි. මේ ටික අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් තමන්ගේ සිරුරේ හැඩය මනාව පවත්වාගෙන යනවා නම්. හොඳයි. ශ්‍රීමාලිට අද දවසේදී මේ කරලා තියෙන හෙයාර් ස්ටයිල් එක ගැන කතා කරන ගමන් අර මුලින්ම ඇහුවා වගේ කෙනෙක්ගේ මුහුණේ පිහිටීමේ හැඩය අනුව තමයි සියල්ලක්ම තෝරා බේරා ගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම නේද සාමාන්‍ය හෙයාර් ස්ටයිල් එක මේ විදිහට හෙයාර් බාන් එකක් දාලා මේ ලස්සන මල් කිනිති වලින් සරස ගන්නකොට ඒ කෙනාට මොනතරම් දුරට ගැලපෙනවද කියන කාරණේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ නේද? අනිවාර්යයෙන්. මේක තමයි මම ඉස්සල්ලත් කිව්වේ. මුහුණේ හැඩය අනිවාර්යයෙන්ම අපිට බලපාන උඩරට මනාලියක් විදිහට හැඩ ගන්නවන කෙනෙකුට එතනදී අපි තීරණ රූපලාවන් ශිල්පියා තමයි තීරණය කරන්නේ මෙයාට ලොකු හෙයාර් ස්ටයිල් එකක් යනවද නැත්නම් පුංචි හෙයාර් ස්ටයිල් එකක් යනවද, ලොකු නලල් පටියක් පාවිච්චි කරනවද පොඩි නලල් පටියක් පාවිච්චි කරනවද කියලා. මොකද නිතරම මනාලියකට ඒකනේ නිතරම මනාලියක් වෙන්න ඉන්න යුවතියක් නිතරම රූපලාවන් ශිල්පියෙක්ව සවාගනි. මොකද රූපලාවන් ශිල්පියාට දැනුමක් තිබිය යුතුයි මේ අපිට එන මනාලියගේ මුහුණේ හැඩයට මොන විදියටද මෙයාව හැඩගන්වන්නේ, මොන කොච්චරක් දුරට ලොකු කොණ්ඩයක් දැම්මුත් මෙයාට ලස්සනයිද කියලා. අද අපි මෙහෙම ටීවී එකට කරනකොට ටිකක් වෙනස් දේවල් කරනවා, නිර්මාණයක් කරනවා. දැන් අද මම ශ්‍රීමාලීට කළ තියෙන්නේ ටිකක් විශාලත්වයෙන් වැඩි කොණ්ඩ මෝස්තරයක්. මොකද මට උවමනාව තිබ්බේ මේ නලල් පටිය උංචි නලල් පටියක් පාවිච්චි කරලා තියෙන්නේ. පිටිපැත්ත හැරිලා කෙනෙක් දකිද්දි මනාලියක් ඒ මනාලියගේ ඉදිරිපස චාම් වෙනකොට පිටිපසෙන් කොයිතරම් දුරට පිරෙන්න ඕනේද කියලා. මොකද නලල් පටිය ටිකක් මහත නලල් පටියක් නම් මූණ ගොඩාක් පිරිලා. ඒක නිසා ඒකේ අඩුපාඩු වහන්න තමයි අපි නිතරම පිටිපැත්ත එතකොට ෆිල් කරන්නේ. නැත්තම් දෙපැත්තම බොහොම සිම්පල් හෙඩ් ඩ්‍රෙස් එකක් ගියා නම් ශ්‍රීමාලිට මේ වෙලාවේ ඒක හිස් බවක් දැනෙනවා ඕනම කෙනෙකුට. ඒක නිසා තමයි ටිකක් ලොකු බන් එකක් පාවිච්චි කරලා ඒක සම්පූර්ණයෙන්ම පොඩි මල් කිනිති වලින් කවර් කරලා තියෙන්නේ. හොඳයි. ඒ කියන්නේ කෙනෙක්ට අවශ්‍ය විදිහට මගේ අදහස් හොමාරු කරගන්නට පුළුවන් රූපලාවන්‍ය ශිල්පියා හසුරු රූපලාවන්‍ය ශිල්පිනියක් සමග මේ මනාලය මනාලයට කැමති විදිහට අදහස් හොමාරු කරගෙන මේ සියලක්ම නිර්මාණය කරගන්නට පුළුවන්. හොඳයි. අපි මේ ළඟට යමු. දැන් ශ්‍රීමාලිගේ මේ ලස්සන සාරියට කොහොමද මේක ඩිසයින් කරගත්තේ සහ සාමාන්‍යයෙන් පොඩක් වෙනසක් දකින්න තියෙන ස්ලීව් එක ගත්තාම පොඩක් නෙට් එකක් වගේ දෙයක් භාවිතා කළා, සීක්වෙන්ස් භාවිතා කළා, බීඩ් වර්ක් එකක් කරලා තියෙනවා. හැබැයි සාරියක මට දකින්නට ලැබෙනවා මේ සාරි පොට පොඩක් දිගට තමයි ඔබ අරගෙන තියෙන්නේ. මේ විදිහට නිර්මාණය කරේ ඇයි? මොකද්ද මේකේ වෙනස? ඔව්, මේක සාම්ප්‍රදායික අපේ මනාලියකට අඳින්න පුළුවන් විදිහේ නිර්මාණයක්, අපි ඇඳුම් නිර්මාණය. මේක ගෝල් කලයකේ මිටීරියල් එකක්, අපි මිලදී ගන්නපු මිටීරියල් එකක් හෑන්ඩ් වර්ක් කරලා තියෙන්නේ. හේතුව තමයි හැම මනාලියක්ම කැමති නැහැ සාම්ප්‍රදායිකව කඩේ තියෙන සාරි එකක් අරන් අඳින්න. ඒක සාම්ප්‍රදායිකයි. ඉස්සරහ පළුව තියෙනවා, සාරි පට තියෙනවා. සාමාන්‍ය සාම්ප්‍රදායිකව අඳින්න කැමති නැති මනාලියන් ඉන්නවා. මම සාමාන්‍ය මගේ දැන් වසර 13ක කාලයක් මම මේ ශිෂ්ටරේල ඒ 13 ඇතුළත මම නිතරම කරන්නේ මම කරන නිර්මාණ. මම ඇඳුම් නිර්මාණය කරනවා. ඒ ඇඳුම් තමයි මම ගොඩක් වෙලාවට මනාලියන්ට අඳන්නේ. ඉතින් මෙතනදිත් අපි මෙටීරියල් එක අරගෙන මේ මෙටීරියල් එකට සාරි එකක වර්ක් එකක් කට් කරලා හෑන්ඩ් වර්ක් එකක් කරා. හැබැයි නමුත් ඔබට බැලු බැලමට පේනවා පළුව ප්‍රමාණය ලොකු හෙවි වර්ක් එකක් නැහැ. බොහොම සිම්පල් වර්ක් එකක් තියෙන්නේ. නමුත් ඒ මෙටීරියල් එකම
අත් දෙක දිගට දාලා මම පාවිච්චි කරලා තියෙන මේ අත සම්පූර්ණයෙන්ම හෑන්ඩ් වර්ක් කරලා තියෙන ස්ටෝන්ස් දාලා ඒ මොකද මට උමනාව තිබ්බේ මේ නලල් පටිය නිර්මාණය කිරීමේදී ඒකට ගැළපෙන ආකාරයේ ඇඳුමක් නිර්මාණය කරන්න ඕනේ මම ආස වුණා මේ නලල් පටියට මේක මාල වලින් මම කරපු නලල් පටියක් ඉතින් මිලදී ගත්තා මට ආස වුණා ඒකට ගැළපෙන ඇඳුම් නිර්මාණය කරන්න ඒක නිසා ඒ විදිහටම ස්ටෝන්ස් පාවිච්චි කරලා තමයි මේ සාරී නිර්මාණය කරලා තියෙන්නේ හොඳයි අද දවසේදී අපි කතා බහ කරමින් හිටියේ සම්ප්‍රදානුකූල විදිහට උඩරට මනාලිය පිළිබඳ වීතින් තවත් බොහෝ දේ කතා බහ කරන්න තියෙන අපි ඊට කලින් කෙටි විරාමයකට යමු වෙනවා විරාමෙන් අනතුරුවත් අපි සූදානමින් ඉන්නවා සම්ප්‍රදානු උඩරට ක්‍රමයට හැදවුණු සම්ප්‍රදානුකූල ඒ ලස්සන සුන්දර මනාලිය පිළිබඳව කතා බහ කරන්නට හැබැයි ඊට කලින් මෙහෙම දෙයක් කියන්න තියෙනවා දැන් සාමාන්‍යයෙන් බටහිර මනාලියක් එහෙම නැත්නම් ඉන්දියානු ක්‍රමයට හැදවුණු මනාලියක් එහෙම නැත්නම් පහත රට ක්‍රමයට හැදවුණු මනාලියන්ගේ දකින්න නොලැබෙන ලස්සනක් උඩරට සම්ප්‍රදානුකූල විදිහට හැදවුණු මනාලියකගේ අපිට දකින්නට ලැබෙනවා ඒ මොකක්ද සමහරකට ඒ ඇයගේ තියෙන ලස්සන සමගින් ඇය මේ පළඳින ආභරණ කට්ටලේ නිසා වෙන්නට පුළුවන්. මොකද සාමාන්‍යයෙන් හත්මාලයක් පළඳින්නේ සම්ප්‍රදානුකූල උඩරට මනාලියක් විතරයි. අපි ඒ නිසාවෙන් කතා කරමු දුෂ්මන්ත කොහොමද අද දවසේදී මේ භාවිතා කරලා තියෙන ආභරණ කට්ටලේ ඇත්තටම ආකර්ෂණීයයි. කොහොමද මේක නිර්මාණය කරලා තියෙන්නේ? ඔව් අද ශ්‍රීමාලට පාවිච්චි කරපු නලල් පටිය අපි නිර්මාණය කරපු නලල් පටියක්. නමුත් ආභරණ කට්ටලේ සාම්ප්‍රදායික ආභරණ කට්ටලේ පදක්කම් අතර පෙතිමාල අගස්තිමාල අපි පාවිච්චි කළා. ඊට අමතරව අපි මේකට තව වැඩි ඔපයක් ගන්න වැඩිපුර මාල කීපයක් පාවිච්චි කරලා තිනවා. පබළු මාලයක් පාවිච්චි කරලා තිනවා. ක්‍රිස්ටල් මාලයක් පාවිච්චි කරලා තිනවා. මේවා එකකට එකක් වෙනස්. දැන් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ සාමාන්‍ය මනාලියක් හැඩගැන්වීමේදී මාල ප්‍රමාණය වැඩි. ඒකෙන් ඉස්සර සාම්ප්‍රදායික වල මාල හතක් විතර අපි පාවිච්චි කරේ. මේ මාල හතට අපිට හේතු හතක් තියෙනවා. මේ විදිහට මේ නලල් පටියක් දෙපැත්තෙන් ඇවිල්ලිවලා හිස මුදුනින් ඉදිරියට යන එකට හේතුවක් තියෙන. ඒවට එක එක කාරණා තියෙනවා. ඒක නිසා නමුත් දැන් නවීන ක්‍රමයට යනකොට මේක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මාල හතට අමතරව ඕනම මනාලියක් කැමති ටිකක් වැඩිපුර මාල ප්‍රමාණයක් දාන්න. මොකද එතකොට මනාලිය පිරිලා නිතරම. ඉතින් ඒක නිසා මේක සාම්ප්‍රදායිකව පදක්කම් ටිකක් පාවිච්චි කරලා තිනවා. නමුත් මාල ප්‍රමාණය මම වැඩි කරලා තිනවා. මේකෙදි විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ මේ කරාබු ජෝඩුව ගැන. මොකද සාම්ප්‍රදායික වෙන කරාබු ජෝඩුවක් නෙමෙයි මම පාවිච්චි කරලා තියෙන්නේ මේ ශ්‍රීමාලිට අද. මේක නලල් පටිය නිර්මාණය කරපු නලල් පටියක් නිසා. මේක ෆැෂනබල් නලල් පටියක් නිසා ඒකට ගැළපෙන ආකාරයට තමයි මම මේ කරාබු ජෝඩුව පාවිච්චි කරලා තින්නේ. හැබැයි ඔබ මතක තබා ගත යුතු දෙයක් තමයි මේ කරාබු ජෝඩුව සියලුම අපේ හැම මනාලියකටම ගැලපෙන්නේ නැහැ. මේකට අනිවාර්යයෙන්ම අපේ නිකට ඉඳලා බෙල්ලේ උස ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ ඕනම මනාලියකගේ. එවැනි මනාලියකට පමණ අපිට මෙච්චර දිග කරාබු දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ කරාබු දෙකම අපිට පොඩ්ඩක් කොට කරලා එක කොටසක් අයින් කරලා ආස කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. එවනම් හොඳයි. ප්‍රශ්වන්ත කියන්න. ඔව් ඒක නිතරම රූපලාවන් ශිල්පියාගේ අනුදැනුම මතේ රූපලාවන් ශිල්පියා තමයි තියෙන එකල යුත්තේ මේක කොච්චර දුරට දික් කරන්න ඕනද කොහොමද කරන්න ඕනි කියලා. නැත්තම් මේක දැක්කක මම හැම කෙනෙක්ම මේකට ආසයි කියලා හැම කෙනෙක්ම පළඳින්න හැදුවොත් ඒක කරන්න අමාරුයි අපිට. හොඳයි. අපි එහෙමනම් ඊළඟට යමුමු ඇගේ මේකප් එකට. සාමාන්‍ය මේකප් එකක් කරනකොට ඇත්තටම අර කියනවත් වගේ නැචරල් මේකප් එකක් කරොත් හොඳයි. මොකද ඇය පැය 8කට වැඩි කාලයක් ෆොටෝ ෂූට් එකක් වගේ දේක කරනාට පස්සේ ඇයට එතන රැඳී සිටින්නට සිද්ධ වෙනවා. ඒක නිසා කොහොමද මේ මේකප් එක කරගෙන තියෙන්නේ? ඔව් ශ්‍රීමාලි කියන්නේ ඊටමත් පැහැපත් හමක් තියෙන යුවතියක්. ඉතින් ශ්‍රීමාලිට මේකප් කිරීම හරිම පහසුයි. මොකද ඇත්තම කතාව නිරූපණ ශිල්පිනියකට මේකප් කරන එක පහසුයි. නමුත් දැන් අපි මෙහෙම රූපවාහිනී තිරේ ඔබ දකින මනාලිය ඔබ දකින ආකාරයට වඩා මෙහෙම ලයිව් දැන් අපි මෙතන දකින මනාලිය නැචරල් කියලා වාක්‍යව මේකප් එක හරීම නැචරල් මේකප් එකක් කියලා ඒක තමයි ඇත්ත. නිතරම අපි කරන්න ඕනේ ඔඩියන්ස් එකේ දකින දැන් මනාලිය පෝරුවට නැගිද්දී තමන්ගේ උත්සව ශාලාවෙන් දිද්දී මේ මේකප් එක නැචරල් වෙන්න ඕනේ. ඉතින් ඒතකොට නිතරම මේ දකින ආකාරයට නැචරල් මේකප් එකක් තිබ්බහම කිසි වෙලාවක මේ මනාලිය පහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඒ අනිත් අයගෙන් දැන් බැලූ බැලමටම දැන් ඔබ කිව්වාගේ ශ්‍රීමාලිගේ නැචරල් මේකප් එකක් කිව්වම ඒ විදිහ තමයි ඇත්ත මනාලියකගේ රියල් මනාලියකගේ පැනලා සිටින නෑද යාළු හිතමත්රාදීන් ළඟට ඇවිල්ලිවල කිව්වොත් හරි ලස්සනයි හරිම නැචරල් මේකප් එකක් තියෙන්නේ ගොඩක් නැහැ ලස්සනට පේනවා එහෙම කියන. එතකොට මේ මනාලිය හරි සතුටු වෙනවා. නැත්නම් ළඟට ඇවිල්ලා කවුරු හරි කිව්වොත් ගොඩක් බේස් එක දාලා ටිකක් ඔය සුදු වැඩි
එහෙම ඕන තරම් වෙන දේවල් තියෙන ඒක නිසා නිතරම මතක තබා ගත යුතුයි. ඒ කෙනාගේ ඒ මනාලියගේ සමේ වර්ණයට ගැලපෙන මේකප් භාවිතා කරන්න. ශ්‍රීමාලිට භාවිතා කරන මේකප් තව මනාලියකට ගැලපෙන්නේ නැහැ. ඒ මනාලියෙන් මනාලියගේ සමේ වර්ණයට මේකප් අපි වෙනස් කළ යුතුයි. හොඳයි. දැන් ඇස් දෙකෙන් කතා කරන මනාලියගේ ඇස් දෙක ඔය කිව්වා වගේම නැචරල් විදිහට කොහොමද මේකප් කරගන්නේ කියන අවබෝධය සාමාන්‍යයෙන් අපිව නරඹන ඔබ සමරකිට රූපලාවන ශිල්පිනියක් එහෙම නැත්නම් රූපලාවන ශිල්පියෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා අපි කතා බහ කරමු කොහොමද මේ ඇස් දෙක හැඩ ගන්නවා ගන්න ඉතින් මොන වගේ වර්ණවලද යොමු වෙන්න ඕනේ සාරියේ වර්ණයට ඒ කියන ඇත්තටම නැචුරල් මේකප් එකක් කිරීමේදී මම නම් කැමති ස්කින් කලර්ස් යන්නේ ස්කින් කලර් එක ෂයින් කරන්න. නිතරම තලෙලු සමක් තියෙන කෙනෙක් ඉතාමත් පැහැපත් සමක් තියෙන කෙනෙක් වුණත් ඒ කෙනාගෙන් කෙනාගේ මේ අයි ලිඩ් එක කියන එක කලර් එක වෙනස්. ඉතින් නිතරම මම නම් උත්සාහ කරන්නේ තමන්ගේ සිරුරේ තියෙන කලර් එකත් එක්ක අයිෂඩෝස් පාවිච්චි කරන්න. අපි කාලයක් තිබ්බ අයිෂඩෝස් කලර්ස් පාවිච්චි කරා. ටිකක් වයිට් අඳිනකොට පිංක් බ්ලූ පාවිච්චි කරපු කාලයක් තිබ්බා. දැන් ඒ කාලෙත් එක්ක අද මේ ට්‍රෙන්ඩ් එක බලනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. ඔබට බැලු බැලමට පේනවා මම ස්කින් කලර් ගෝල්ඩ් එකක් ලයිට් ඔරෙන්ජ් එකක් පාවිච්චි කරලා තිනවා ඇහි මුල කොටසට. ඇහි කෝණ එක පොඩ්ඩක් මම ඩාර්ක් කරලා තිනවා. හේතුව තමයි මට ශ්‍රීමාලිගේ ඇස් දෙක පොඩ්ඩක් දිගටි කරලා පෙන්වන්න උවමනාව තිබුණා. පුංචි ඇස් දෙකක් නිසා ඒක මනාලියකින් මනාලියට වෙනස් වෙනවා. ඒක නිසා මම හිතන්නේ ගොඩාක් වර්ණ පාවිච්චි කළා ගොඩාක් අයි ෂැඩෝස් දිලිසින දේවල් පාවිච්චි කරනවට වැඩිය මෙහෙම නැචරල් මේකප් එකක් කරපුවාම මනාලිය පිවිතුරුයි ගොඩක් ලස්සනට පිරිලා පේනවා. ඔව් ඒ වගේම ලිප්ස්ටික් කලර් එක ගැන මොන විදියටද සැලකිලිමත් වෙන්නට අවශ්‍ය නැහැ. මොකද ඇය ලස්සනට මේ දෙතොල් දෙක පුරාවට hina වෙනකොට කොහොමද ඒක කෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගන්නට පුළුවන්. එන සමහරක් විට කිසිම විදියකින් ගැලපෙන්නේ නැති වර්ණයක් භාවිතා කරලා ඒ තියෙන සම්පූර්ණ ලස්සන ඇඳුමේ ලස්සන එහෙම නැත්නම් ඇගේ සුන්දරත්වය මේ කියන දේවල් නැති වෙන අවස්ථාවනොත් දකින්නට අපිට ලැබෙනවා නේද? ඔව් අපිත් එහෙම දැකලා තියෙනවා. අපිට තව කෙනෙක් අන්දන මනාලියක් විවේචනය කරන්න බෑ. නමුත් අපිත් දැකලා තියෙනවා සමහර මනාලියන්ගේ ලිප්ස්ටික් කලර්ස් කරපු ඒවා ලිප්ස්ටික් වලට ලිප් ලයින් එක විතරක් දාලා බේස් එක දාලා තියෙනවා. අපිත් එහෙම දැකලා. නමුත් ඒ එයා දකින ඒ රූපලාවන ශිල්පියා දකින ආකාරයට තමයි මේ මනාලිය හැදගන්න. අපි දකින ආකාරයට හැදගැන්වීමේදී මම නම් උත්සාහ කරන්නේ නිතරම සාරියේ වර්ණයත් එක්ක ගියත් අපේ සාරියේ වර්ණය අපි ටික කොප කලර් එකක් ඇඳ කියලා අපිට කොප කලර් ලිප්ස්ටික් මේ යන්න බෑ. නමුත් ලිප් කලර් එකත් එක්ක යන ඔරෙන්ජ් ෂේඩ්ස් වලට ගෝල්ඩ් ෂේඩ්ස් වලට යන තරමට මනාලිය ලස්සනයි. ඒතකොට කිසි කෙනෙකුට ආටිෆිෂල් ගතියක් එන්නේ නැහැ කියලා තමයි මගේ මතය. හරි. එවනම් අපි අවසාන වශයෙන් කතා බහ කරමු මල් කලඹ මොන විදිහට නිර්මාණය කරගෙන තියෙන්නේ කියලා. ඔව් ශ්‍රීමාලිගේ මල් කලඹ අපි නිර්මාණය කිරීමේදී පොඩ්ඩක් සැලකිලිමත් වුණා. පොඩ්ඩක් බොකේ එක ඩාර්ක් කරන්න ඕනේ කියලා පොඩි ප්‍රමාණයක්. ඒක ගොඩක් නෙමෙයි. මොකද සාරියේ තියෙන්නේ ගෝල් කලර් එක. ඒ ගෝල් කලර් එකේ තියෙන ඒ අපි මිටීරියල් එක පොඩ්ඩක් ඔබට බැලුවත් පේනවා ටිකක් වෛරමක් ආකාරයට තියෙන රවුන්ඩ් රවුන්ඩ් ආකාරයට. ඒක නිසා ඒකට අපි පර්ල්ස් වලින් පොඩි පබළු ටිකක් පාවිච්චි කරලා තිනවා මේ බොකේ එකේ හයිලයිට් කරන්න. නැත්තම් සාරියේ වර්ණයටම ගැලපෙන ආකාරයට පුංචි බොකේ එකක් තමයි අපි මේකට පාවිච්චි කරලා තිනේ. නමුත් මේක මනාලියකින් මනාලියට වෙනස් වෙනවා. අපිට පුළුවන් මේ දිග බොකේ එකක් කරන්න පුළුවන්, පෝසි එකක් කරන්න පුළුවන්. මේ මනාලියගේ සිරුරේ හැඩය අනුව ඇත්ත මනාලියකට මේ බොකේ එක වෙනස් කරලා කරන්න පුළුවන්. හොඳයි. එවන අද දවසේදී අපි කතා බහ කළේ සම්ප්‍රදානුකූල උඩරට ක්‍රමයට හැදුණු මනාලියක් සම්බන්ධයි. ඉතින් ඔබට දකින්නට ලැබෙනවා ඇත්තටම මේ හැඩගැන්වීමේ අංග සම්පූර්ණ. මේ කියන්න අඩුපාඩුවක් නැහැ. ඉතින් ඒකේ වරප්‍රසාදය ලැබෙනවනේ දුෂ්මන්තර. මොකද කෙනෙක්ට රූපලාවන ශිල්පියෙක් වුණාම ඒ අදහස් ඒ නිර්මාණයන් කරන ඒ නිර්මාණශීලී අදහස් තියෙනට අවශ්‍ය වෙනවා. ඒක තමයි දායක වෙන්නේ සහ මනාලියක් සහ මනමාලයක අන්තිමේට මේ දවසේ සම්පූර්ණ සුන්දරත්වය අනිත් අයට දකින විදියට නිර්මාණය කරගන්නට පුළුවන් වෙන්නට. හොඳයි එහෙමනම් දුෂ්මන්ත බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපිත් සමගින් එකතු වුණාට. ඒ වගේම ශ්‍රීමාලි ඔබටත් බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපිත් සමගින් එකතු වුණාට. එහෙමනම් අපි කෙටි විරාමයකට යමු වෙන්නට සූදානම්. රැඳී සිටින්න වින්දනිය උදැසන සමගින්. ජීවිතය මරණය අතර පන්නරේ ලබන ප්‍රාර්ථනා පිළක්. ආදරය මනුෂ්‍යත්වය සංස්පර්ශ කරන නිමේෂයන් මල්ලකට ගෙනාවනම් මේ කටයුතු ටික මීට වඩා ලස්සනට කෙරෙනවා.
පොළව අහිමි වෙහි පිදු කතා කරන මොහොතක්. දැන් ඉතින් මිනිහෙක් හොයාගෙන පිළිවෙලක් වෙන්න බලහ. ප්‍රංශ ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු ජූරියේ සම්මානයද ඩුබායි අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 6ක් නියෝජනය කරමින් ලංකා ලයිව් සිනමා උළෙලේ ප්‍රධාන සම්මාන 10ක් හිමි කරගත් අරුණ ජයවර්ධනයන්ගේ කොළඳුල් සිනමා සම්ප්‍රාප්තිය නිකිනිවස්ස චිත්‍රපටය ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂක ජනතාවට ප්‍රථම ටෙලිවිෂන් අත්දැකීම ලෙස මැයි දිනේ වෙනුවෙන් අද දහවල් 12ට හිරු ටීවී දිලින කරන වගයි. මැයි දිනේ දවසේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ඔබට බොහොම හොඳ විචිත්‍රවත් වූ නිර්මාණයක් සමග මුසුවන්නට හැකියාවක් තිබෙන අද දවසේදී දහවල් 12ට අරුණ ජයවර්ධන විසින් ප්‍රථම වතාවට ඔහුගේ කුළුඳුල් නිර්මාණයේ විදිහට නිර්මාණය කරන ලද නිකිණි වැස්ස චිත්‍රපටය දවසේදී හිරු ටීවී ඔස්සේ විකාශය වීමට සූදානම්. ඉතින් ඔබට හැකියාවක් තිබෙන අද 12න් පස්සේ බොහොම වටිනාකමක් ඇති වූ මම හිතනවා සිනමා ඉතිහාසය තුල ගත්තට පස්සේ වර්තමානය වන විට සිනමාව ඔය කියනවනේ පිරිහෙමින් පවතිනවා. නමුත් වර්තමානය වෙනුවට ටිකක් ඉහළට මතුවෙමින් පවතිනවා කියලා හොඳටම ඉහළට මතුවෙච්ච චිත්‍රපටයක් ඉදලා අපිට නිකිණි වැස්ස චිත්‍රපටය හඳුනා ගන්න හැකියාවක් ලැබෙනවා. ඔහුගේ කුළුඳුල් නිර්මාණය වුණාට බොහොම වටිනාකමක් ඒට ආරෝපණය කරලා තිබෙනවා කියන කාරණාව සඳහන් කරන්න පුළුවන්. අද මේ චිත්‍රපටය පිළිබඳව කතා කරනකොට ලංකා ලයිව් සම්මාන උළෙලේදී සම්මාන 10කින් පිදුම් ලබන්නට හැකියාවක් ලැබුණ මේ චිත්‍රපටයේ අතරින් විශේෂයෙන්ම හොඳම නළුවාට හිමි සම්මානය හිමි වුණ හොඳම නළුවා අපි අද දවසේ කැඳලා ගත්තා ජගත් මනුවරණ. ආයුබෝවන් සුබදාස. ආයුබෝවන්. හොඳ ඒ වගේම හොඳම සහය නිළියට හිමි සම්මානයත් ලංකා ලයිව් සම්මාන උළෙලේදී නිකිණි වැස්ස චිත්‍රපටය වෙනුවෙන් දිනා ගන්නට හැකියාවක් ලැබුණ අය සුලෝචනා වීරසිංහ. ආයුබෝවන් සුබදාසන. ආයුබෝවන් සුබදාසන. මම හිතනවා බොහොම මම හිතනවා කලාත්මක නිර්මාණයක් ඒ වගේම සමාජය පිළිබඳව කතා කරන හොඳ නිර්මාණයක් විචාරය කරනකොට යහපත් ආකාරයේ හොඳ ප්‍රවණතාවකින් විචාරය කරන්නට පුළුවන් චිත්‍රපටයක් විදිහට අඳුරා ගන්න පුළුවන් නිකිණි වැස්ස චිත්‍රපටය. ජගත්ගේ පැත්තෙන් මම එනවා. මම හිතනවා සම්මාන ලබා ගත්ත නළුවෙක් ඒ වගේම අපේ රටේ සිටින වටිනාකමක් ආරෝපණය කරගත්ත තමන්ට කරන්නට පුළුවන් දේ ලෝකයට පෙන්නපු නළුවෙක් මුලින්ම කැමති දැනගන්න නිකිණි වැස්ස චිත්‍රපටයේ පිළිබඳව මේ වැනි කතා තේමාවක් ඔස්සේ චිත්‍රපටයක් නිර්මාණය වීම හරහා ඒ නිෂ්පාදනයට චිත්‍රපටයට දායකත්වය ලබා දෙන්නට ඔබට හැකියාවක් ලැබීම සම්බන්ධයෙන් මොනවාගේ අදහසද තියෙන කියන කාරණාවත් මතු කරලා දැනගන්න කැමතියි. මේ චිත්‍රපටය කියන මම අලුත්ම අධ්‍යක්ෂකවරයෙක් එක්ක වැඩ කරන්නේ. ඒ කියන්නේ මට අලුත් විශේෂයෙන් අරුණ ජයවර්ධන සහ මම මුලින්ම හමු වෙන්නේ මේ චිත්‍රපටය සඳහාම තමයි. ඒ තේමාව කියන්නේ පිටපතේ තේමාව ගත්තත් ඒ ස්ක්‍රිප්ට් එක ගත්තත් පිටපත ගත්තත් ඒකේ ඒ තේමාවක් එවැනි තේමාවක් එක්කත් මම වැඩ කරලා නැහැ මීට කලින් සිනමාවේ හෝ රූපවාහිනී හෝ වේදිකාවේ හෝ. ඉතින් මේක ටිකක් අලුත් අත්දැකීමක් වෙනවා. සහ මේ තා මේ චරිතය මම නිරූපණය කරපු චරිතය නිරූපණය කිරීමට කියන්නේ මම ඒ සඳහා ටිකක් මහන්සි වෙ යුතුව විතුණා කියන්නේ මට මම කියන්නේ පිටපත කියව ගව මට හිතච එක තමයි ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා මේක කරන්න කියන එක. හැබැයි මම ඒ සඳහා ඒ අදාළ ශ්‍රමය යොදවමින් මම කරපු දේ සාර්ථක වුණා කියලා මම හිතනවා. මොකද මේ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර සහ මේ චිත්‍රපට ලැබුණු ඇගයීම් එක සහ මේ චිත්‍රපටයේ මම වැඩ කරද්දි මට හම්බෙච්ච ශිල්පීන් විශේෂයෙන් චාන්දනි සෙනවිරත්න, සුලෝචනා, විමල් ජයකොඩි, තුමිදු දොරන්තැන්න, සරත් කොතලාවල আদি මේ හැමෝම අපේ પરම්පරාවේ ඉන්න දක්ෂ නළුලියෝ පිරිසක් මෙයත් එක්ක වැඩ කරන ලැබීමත් සහ මේ එයත් එකට පසුතලයේ මේ රංගනේ බෙදෙන්නට ලැබීම තුල මම හිතනවා මේ මගේ චරිතය සාර්ථක කරගන්න ඒගොල්ලොන්ගෙන් ලැබුණු සහාය ඉතා වැදගත් වුණා කියලා. කියන්නේ මට විතර තනියම කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි හොඳ රංගනයක් ඉදිරිපත් කරනවා කියන එක. ඒ සඳහා මගේ එක්ක වැඩ කරන අනෙකුත් ශිල්පීන්ගේ සහාය මට නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා වූ අවශ්‍ය විශේෂයෙන් මට ලබා දුන්නා මාත්‍යක රංගපෑ අනෙකුත් සියලු ශිල්පීන් විශේෂයෙන් සුලෝචනා, චාන්දනි සෙනරත්න වගේ ඒ ශිල්පීන්. ඒ ආදි වශයෙන් ගොඩක් අත්දැකීම් තියෙනවා මේ නිර්මාණයට දායක වීමත් එක්ක මම ලබා ගත්තේ. හරි සුලෝචනා, දැන් අපි ගත්තේ තේම නිකිණි වැස්ස චිත්‍රපටය. මම හිතන ජාත්‍යන්තර නියෝජනය කළ සම්මාන විශාල ප්‍රමාණයක් දෙනවා. ඒ වගේම දේශීය සිනමා සම්මාන උළෙලවල් වලදී මම හිතන සම්මාන 10ක් ලබා ගත්තා. ඒ අතරින් ඔබත් සම්මානය දිනා ගත්තා සහාය නිළිය, හොඳම සහාය නිළිය විදිහට. අපි ගත්තොත් එහෙම දැන් චිත්‍රපටය තුළ කතා බහ කරන මේ කතා තේමාව සමාජයේ ආර්ථිකමය පැත්ත, ඒ වගේම ආදරය, සෙනෙහස,
එවගේම ජීවිතයේ තිබෙන කර්කශභාවය මේ සියල්ලක් මතු කරලා ගන්න උත්සාහ කරනවා. නිලියක් විදිහට කොහොමද චිත්‍රපටයට දායක වෙනකොට Tamanට ලැබුණ අත්දැකීම් සහ යම්කිසි විදිහයකට හිත ඇතුලේ මතුවෙච්ච හැඟීම මොන විදිහටද? මගේ ඇත්තටම මේ තිරගත වුණු පළවෙන චිත්‍රපටයේ නිකිනවැස්ස. ඉතින් මේ වෙලාවේ කතා කරන්න ඉතාම සතුටින් ඉන්නේ හේතුව මේ ජාත්‍යන්තර වශයෙන් සම්මාන ඇගීමට ලක්වීම සහ දේශීය වශයෙන් කියන්නේ මගේ ප්‍රථම චිත්‍රපටයේ විකාශය වුණ මට ප්‍රථම මාව ඇගීමට ලක් වෙනවා. ඉතින් මං හිතනවා ඒ ඇගීමට ලක්වීම හරහාම අපිට මේ තේරෙනවා චිත්‍රපටය කොයිතරම් උසස් මට්ටමේ තියෙනවද කියන එක. ඉතින් මගේ පළවෙනි අත්දැකීම වෙන්නේ චිත්‍රපටිය දැන් මම කියවගෙන යද්දි තිර පිටපත මේ ඒකේ ඇත්තරම මේ මඩක් ටිකක් ජගත් කිව්වා වගේම මේ ඒ චරිතය ගොඩක් අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. හේතුව දුෂ්කර ප්‍රදේශයක යන වියලි කලාපේ අම්පාර වගේ ප්‍රදේශයක ජීවත් වෙන ඉතාම දුප්පත් ආදි මිනිස් ගැටුම වගේම දරිද්‍රතාවයෙන් පෙළෙන බීඩියෝතන එක තමන්ගේ ජීවිකාව කරගත් තරුණියගේ චරිතයක්. ඒ චරිතයට ප්‍රවිෂ්ට වෙන ඇත්තර මට ගොඩක් ඒ චරිතයට ප්‍රවිෂ්ට වෙන්න ඒ වටපිටාව අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ විශේෂයෙන් බීඩියෝතන කාර්ය ඒක මට පුරුදු වෙන සිද්ධ වුණා. ඉතින් ඒ විදිහට තමයි චරිතය ප්‍රවිෂ්ටුනේ. ඒ මට ලේසි වුණා, විශේෂයෙන් ලේසි වුණා මේ තිර පිටපත කියලා අධ්‍යයනය කිරීමට අමතරව අපේ පරිසරයට ගියාට පස්සේ ඒ කියන්නේ ෂූටින් කරපු දර්ශනතාවල වලට ගියාට පස්සේ නිරන්ිත නිකම් ඉබේ මේ චරිතය ඇඟට ආරූඪ වෙන හේතුව ඒ පරිසරය අපිට රුකුලක් වුණා ඒ චරිතවලට මේ ආරූඪ වෙන්න. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ඉතාම ලේසනමට වැඩ කරන්න අරුණයියත් එක්ක. අරුණයියගේ පළවෙනි අධ්‍යක්ෂණය සාරුණයි මට හම්බ වෙන්නම මේ චිත්‍රපටියත් එක්ක. ඉතින් ජගත් කියෝ වගේ චාන්දනී අක්කා, ජගත්, එතකොට බිමල් අයියා වගේ අත්දැකීම් රාශියක් තියෙන අයත් එක්ක වැඩ කරන්න හම්බුනේ එක තමයි මම හිතන්නේ. අර අපිට ජගත් කියෝ වගේ මේක තනියෙන් අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, අර ටීම් වර්ක් එකක්. ඒක ඇතුළේ තමයි චිත්‍රපටිය මෙච්චර සාර්ථක වෙලා තියෙන්නේ. සහ මේ නිලියක් විදිහට ඇගීමට ලක් වෙන්න මට පුළුවන්කම හම්බුනේ විශේෂයෙන් චාන්දනී අක්කා මට ජගත් එක්ක තමයි. ගොඩක් මේ දර්ශනවලට පෙනී සිටින් තිබුණේ ඔහුගෙන් ලැබිච්ච දායකත්වය තමයි. දායකත්වය ගොඩක් පිටුවහලක් වුණා මට හොඳ ඉදිරිපත් කිරීමක් කරන්න. මම හිතනවා නිකිනවස චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා පිළිබඳව කතා කරනකොට තමන්ගේ කුළුඳුල් නිර්මාණයේ විදිහට මේ තරම් ඇගයීමකට ලක්වන්නට පුළුවන් අධ්‍යක්ෂකවරයෙක් මෑත ඉතිහාසයේ බිහි වුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අපි ඔහුට සුබ පතනවා ඉදිරියට මේ අනාගතයේදී යහපත් නිර්මාණ මේ සිනමාව ඉදිරියට ගන්නට අවශ්‍ය කරන ශක්ති ධෛර්යය සියල්ලක් ලැබෙන්නට කියලා. ජගත්ගේ පැත්තට නැවතත් හැරුණොත් එහෙම දැන් සිනමාව කියන්නේ කලාවක්, ඒක ප්‍රකාශන මාධ්‍යයක්. එතකොට මේ ප්‍රකාශන මාධ්‍ය තුළ විශේෂයෙන්ම පුළුල් තිරය හරහා අපි ගත්තොත් එහෙම කැමරා කාචය තුලින් ගොඩනගා ගන්නා ඒ කැමරා ෆ්‍රේම් එක, මේ ෆ්‍රේම් එක ඇතුලේ කලාවක් දකින්නට පුළුවන් වෙන ඕනේ අධ්‍යක්ෂකවරයෙකුට. ඒතර ඒ කලාව දකින අධ්‍යක්ෂකවරයාත් එක්ක නළුවෙක් විදිහට ඔබ කොහොමද මුසුවන්නේ? ඒ කාරණාව කොහොමද ඔබ දකින්නේ? ඒ මුලින්ම කෘතියක් රංගන ශිල්පියෙක් විදිහට රංගන ශිල්පියෙක් අඳුරගන්නේ මුලින්ම පිටපතෙන්. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයා හරහවත්, එහෙම නැත්නම් අනිකුත් ශිල්පීන් හරහවත් නෙමෙයි, මුලින්ම ඔහුට හම්බෙන පිටපතට. පිටපත කියවද්දී පිටපතක මුලින්ම අධ්‍යක්ෂකවරයාට කලින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ රංගන ශිල්පියා, නිරූපණ ශිල්පියා පිටපත කියවුවට පස්සේ එයාගේ ඔළුවේ හැදෙනවා කැරක්ට් එකක්. එයා ඩිසයින් කරගන්නවා කැරක්ට් එකක්. ඊට පස්සේ අපි පූර්ව නිගමනයක් සහිතව, ඒ කියන්නේ මේ චරිතය සම්බන්ධයෙන් පූර්ව නිගමනයක් සහිතව දෙවනු අපි අධ්‍යක්ෂකවරයාත් එක්ක කතා කරනවා. කතා කරද්දී අධ්‍යක්ෂකවරයා ඔහුගේ දේවල් මේකට යෝජනා කරන්න පටන් ගන්නවා. එතනදී ඒක එකටයක් නෙගෂබල්. ඒ කියන්නේ අපිට අධ්‍යක්ෂකවරයාත් එක්ක සහ ඒ අනිකුත් ශිල්පිනේ කතා බහ කරමින් ඒක රීක්‍රියේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම හදාගෙන යන චරිතය නැවත දේවල් එකතු කරමින් සහ වැඩි දේවල් තියෙනවා නම් ඒවා අයින් කරමින් ඒක තමයි අධ්‍යක්ෂකවරයා ඉන්නේ. ඒ කියන්නේ මම සකස් කරගෙන යන, මම ඩිසයින් කරගෙන යන කැරක්ටර් එකේ අනවශ්‍ය දේවල් තියෙනවා නම් අයින් කරන්න සහ අවශ්‍ය දේවල් තව එකතු තියෙනවා නම් එකතු කරන්න තමයි අධ්‍යක්ෂකවරයා ඉන්නේ. රංගන ශිල්පියා සතු වගකීමක් තියෙනවා චරිතය ගොඩනගා ගන්න. ඒ චරිතය පැත්තෙන් ගත්තට පස්සේ ඊට පස්සේ අනෙකුත් පාත්‍ර වර්ගයත් සමග, එහෙම නැත්නම් චිත්‍රපටයේ ඉන්න අනෙකුත් ශිල්පීන් සමග අනෙකුත් චරිතත් එක්ක තමන්ගේ චරිතය හැසිරෙන්නේ කොහොමද සහ ඔහුට හැදෙන ගනුදෙනු මොන වගේ එකක්ද? දැන් උදාහරණයක් විදිහට නිකිනවස චිත්‍රපටයේ සුලොත් එක මම ගනුදෙනු කරන විදිහ නෙවෙයි, චාන්දනී අක්කාගේ කැරක්ටර් එකත් එක්ක මම ගනුදෙනු කරන්නේ. ඒ කියන්නේ චාන්දනී කරන නිරූපණය කරපේ චරිතයේ යටත් සේවකයෙක් විදිහට මම
චිත්‍රපටය තුළ මගේ චරිතය තියෙනවා. ඒ වගේම සුලෝචනාට පෙම්මදින පෙම්මතාගේ චරිතය තමයි අනිත් පැත්තෙන්. ඒතර මේ චරිත දෙකත් එක බොහොම කොහොමද ගනුදෙනු කරන්න කියන එක. ඊට අමතරව අපේ ප්‍රතිවාදීන් විදියට ඉන්න විශේෂයෙන් ලකිය නිරූපණය කරපු කැරක්ටර් එක ලක්ෂ්මන් මෙන්ඩිස්. ඔහුත් එක්ක මගේ තියෙන ගනුදෙනු මොකක්ද? මේ 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 දේවල් එක්ක ඊට පස්සේ සිද්ධි සමුදායක් ඔළුව ඇතුලේ ගොඩනගෙන පටන් ගන්නවා නළුවාගේ. ඊට පස්සේ ඔහු හදා ගන්නවා ඒ ඒ අනිකුත් ශිල්පීන් එක්ක කොහොමද මගේ චරිතය ගනුදෙනු කරන්නේ කියන කාරණේ, මගේ කෙමිස්ට්‍රි එක, එහෙම නැත්නම් මගේ රසායන අනිකත් සමග ගොඩනගන්නේ කොහොමද කියන එක. මේ මේ ආදි වශයෙන් රූප රාමු සම්බන්ධයෙන් අදහසක් ඇත්තරම කියන්නේ ෆ්‍රේම් එක කොහොමද සකස් වෙන්නේ කියන එක සම්බන්ධයෙන්, හරි එහෙම නැත්නම් ෂොට් එකක් කොම්පෝස් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අදහසක් රංගන ශිල්පියා මුලින්ම මං හිතන්නේ ඔළුවට ගන්නවා කියලා. ඔහු හිතන්නේ චරිත නිරූපණය කිරීම සහ චරිත ගොඩනගා ගන්න මොනවද දායක වෙන්නේ පිටපතේ කියන එක. රූප රාමුව කියන එක ෆ්‍රේම් එක කියන එක අධ්‍යක්ෂකවරයාගේ කාර්යයක්. ඔහු තමයි කැමරා ඔහු තා කැමරා ශිල්පියාගේ ගනුදෙනු අතර සිද්ධ වෙන එකක්. ඔවුන් රූප රාමුව සකස් කිරීමේදී ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. කියන්නේ අපි හිතමු රංගන ශිල්පීන් මොන ආකාරයෙන්ද ඒ පසුතලයේ හැසිරෙන්නේ කියන කාරණය. ඔවුන් කොතරම් නිදහසකින් යුතුව ඒ පසුතලයේ හැසිරෙනවද කියන කාරණය මත සමහර වෙලාවට ඔවුන් ඔවුන්ගේ තීරණ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොන විදිහක ෂොට් එකකින්ද අපි මේක කැප්චර් කරගන්නේ කියන එක. ඔව් ඒ වගේ එකක් තමයි මට කියන්න දෙන ඔබ හසු ප්‍රශ්නෙට පිළිතුර විදියට. හොඳයි, කලාවත් එක්ක කටයුතු කරද්දී අධ්‍යක්ෂකවරයාගේ සහ නළුවාගේ ඇතුළු සමස්ත නිෂ්පාදනයට දායක වන සියලු දෙනාගේම ඇඟ ඇතුළට කලාව එන්නේ කොහොමද කියන කාරණාවයි අවශ්‍ය අපි මතු කරලා ගන්න උත්සාහ කළේ. හොඳයි, අපි නිකිනිවස චිත්‍රපටයේ බොහොම කෙටි කොටසක් බැලුවොත් හොඳයි, බලලා තවත් කතා කරමු. නැගපන් රූපරාමුවක් ඇතුළේ මොන විදිහටද නිර්මාණ කරුවන්ට තමන්ගේ නිර්මාණයට අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන්නට පුළුවන් නිදහස ලබා දෙන්නේ කියන එක බොහොම හොඳින් පැහැදිලි වුණා කියන කාරණාවට කියන්න පුළුවන් ඔය දැක ඒ රූපරාම කීපය තුළ. අපි කෙටි විරාමයක් ගමු. විරාමෙන් පස්සේ සුලෝචනත් ඉන්නවා, තව ජගතුත් ඉන්නවා, තව කතා කරන කරුණු තියෙනවා. කතා කරමු කෙටි විරාමෙන් පස්සේ. අපි කතා කරේ නිකිනිවස චිත්‍රපටය පිළිබඳ. නිකිනිවස චිත්‍රපටය තුළ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දැන් සමාජය තුළ කතිකාවතට ලක් වෙන විවිධ මාතෘකා තමයි මේ චිත්‍රපටයේ නිරූපණය වෙන්නේ, විශේෂයෙන්ම ආදරය, සෙනෙහස, ආර්ථිකය වගේම ජීවිතයේ කර්කශභාවය. සුලෝචන, දැන් අපිට කාන්තාවක් විදිහට මේ චිත්‍රපටයට මූලිකත්වය අරන් තිබෙන කාන්තා චරිතයක්. ඒකතර මේ මේ චරිතයත් එක්ක කාන්තාව නිරූපණය වීම මොන විදිහටද රිලැක්ටර් දකින්නේ? ඇත්තම ප්‍රධාන චරිතය සෝමලතාගේ චරිතය චන්දනයක් නිරූපණය කරන ඇත්තම ඇය නිරූපණය කරන්නේ ඇගේ ඇගේ තාත්තගෙන් පස්සේ ඇයට හිමිවන රැකියාව මිනි එම්බාම් කිරීමේ කටයුත්ත. ඒක අපේ සමාජය ඇත්තම එහෙම
සුලභව දක්නට ලැබෙන කාන්තාවක් නිරත වෙන වෘතියක් නෙමෙයි. එතකොට නමුත් කාන්තාවන් කියලා හැම වෘතින් විදියට වෙන් කරලා කියන පොදුවේ දැන් කාන්තාවන් මොකද මේ ආර්ථික රටාවත් එක්ක ඉස්සර වගේ නෙමෙයි කාන්තාවෝ විවිධ රැකියාවල නිරත වෙනවා. මෙවැනි රැකියාවක් කරෙහි අර විශේෂයෙන් අවධානය යොමු වෙන්නේ ඒක වැඩි කරන්නේ නැති නිසා. ඒක නිසාම එවැනි රැකියාවක් කරන නිසා මේම කාන්තාව සමාජයේ ඇය ආශ්‍රය කරන ඇය ජීවත් වෙන පරිසරයේ ඇයට මොන විදිහේ ප්‍රතිචාරද ලැබෙන්නේ කියන එක වැඩිපුර මේ චිත්‍රපටයේ කතා කරන මේ රැකියාව නිසා කොන් වීමට ලක් වෙනවා. ඉතින් එවැනි වෘතියක නිරත වෙන කාන්තාවකට කොයි විදිහද සමාජය පෙරලා ප්‍රතිචාර දක්වන්නේ? කොයි විදිහේ සුහදතාවයක්ද පෙන්වන්නේ? එතකොට ඒ හරහා ඇයට අහිමි වෙන ඇගේ ජීවිතය ඇයට අහිමි වෙන දේවල් වැඩි. ඒ කියන්නේ මිනිසුත් එක්ක සුහදව කරන්න තියෙන ගනුදෙනු මිනිස්සු එයාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඇයි බඳින වයස ඇයට පහු වෙනවා? ඇයි එහෙම වෙන්නේ? ඒක එහෙම විය යුතුද කියන එක මේක ඇතුලේ මේ විශේෂයෙන් කතා කරනවා. මේ ආර්ථික රටාවත් එක්ක විශේෂ මං කරන මගේ චරිතය මේනකාගේ චරිතය ගැන කතා කරද්දිත් ඇයි ඉතාමත් දරිද්‍රතාවයෙන් පෙළෙන මවත් පියත් චිත්‍රපටේ පටන් ගද්දිම මව අහිමි අයට පියා අහිමි වෙනවා. ඒ පරිසරයේ පවතින යම් පාරිසරික හේතු නිසා අලින්ගේ නයි දෂ්ට කිරීම මේ වගේ දේවල් කොහොමද තරුණියක් කොහොමද මේ අවස්ථාවට මුහුණ දෙන්නේ? මෙවැනි දේවල් වෙන පරිසරයක් ඇතුලේ කොහොමද යාට ආදරේ දැනෙන්නේ? සෙනෙහස දැනෙන්නේ කොහොමද? මාපිය සෙනෙහස අහිමි වීම ඇතුලේ කොහොමද යා ජීවිතේ ඉදිරියට මොකක් හරි දෙයක අල්ලගෙන එල්ලීලා කොහොමද ජීවත් වෙන්නේ ඉස්සරහට කියන එක ඇගේ බලාපොරොත්තු කොහොමද ඒවත් එක්ක යා පොදි බැඳගෙන ඉස්සරහට යන්නේ කියන එක ගැන මගේ මනිරූපණ කරපු චරිතයෙන් ඉස්මතු වෙනවා. අපි ජගත්ගේ පැත්තට හැරුණොත් එමේ ජගත් දැන් ඔන්න මම හිතනවා නිකිනේ චිත්‍රපටය අද දවසේදී දහවල් 12ට විකාශය වීමට හිරු ටීවී විසින් සංවිධානය කරලා තිබෙනවා කටයුතු කරලා තියෙනවා කියන බලන දැන් බලන ඉන්නවා ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් අද දවසේදී නිදහස් දවසේ කියන්නේ නිදහසේ කාලය ගත කරන දවසේ මේ පළවෙනිදා නිවාඩු දවස බොහොම හොඳින් ගත කරන්න. එතකොට චිත්‍රපටයත් එක්ක සම්බන්ධ වෙ බලාපොරොත්තු වෙන ඉන්න අයට මොන වගේ පණිවිඩයක්ද මේ චිත්‍රපටයේ දායක වෙච්ච සම්පත් දායකෙක් විදිහට ඔබට කියන්න තියෙන්නේ? විශේෂයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් මට ඇත්තරම මේ ඉල්ලීමක් කරන්න තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ මේ වෙනකොට ලංකාවේ මේ රසාස්වාදය කියන එක නැත්තම් චිත්රපට වලට විතරක් වෙලා තියෙන එකක් විදිහට මම නෙවෙයි මම ඒක දකින්නේ. ඒක වේදගනාට්‍ය කලාව හෝ වේවා සංගීතය හෝ වේවා ලංකාවේ සියලු කලා මාධ්‍යයන් වල තියෙනවා රසවින් තමන් ලංකාවේ ඇතුළේ ප්‍රේක්ෂකයා දරුණු අර්බුදයකට ගිහිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. තමන්ගේ රසවින්දනය එක්තරා වර්ගයක කලාකෘතියින්ට පමණක් සීමා කරගෙන ඉඳීම ඇතුලේ මම හිතනවා ඒ කියන්නේ ඒකට හේතුව තමන් ඒක හුරු කරලා නැතිකම. එහෙම නැත්නම් තමන් ඒක ප්‍රැක්ටිස් කරලා නැහැ. ඒ කියන්නේ තවත් වෙන වර්ගයේ රසයන් තියෙනවා ලෝකේ. ඒවා හොයාගෙන යන තැනට ඔළුව ප්‍රැක්ටිස් කරලා නැහැ. ඒ භාෂාව වඳුරගෙන නැතිකම. ඉතින් සිනමාව ඇතුලේ ගත්තහම අරුණ ජයවර්ධනගේ නිකිනි වැස්ස කියන චිත්‍රපටය වෙනස් මේ සිනමාව ඇතුලේම ඒ වෙන වෙන මේ ලැන්ග්වේජ් එකේ වෙන ෂේඩ් එකක් වෙන පැත්තක් මේ භාෂාව ඇතුලේ තියෙන වෙන අපි හිතමු නිකන් ප්‍රාදේශීය භාෂාවක් වගේ එකක්. ඉතින් ඒක රසතන් තියෙනවා. එතකොට ඒක මේක මේ චිත්‍රපටයෙන් හරි පටන් ගන්න මං ගැන බලන්න මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න මේක විදිහට පටන් ගත්තට පස්සේ හරිම රසවත්. අර එකම වර්ගයේ කලාකෘතියන වල විතරක් කොටු වෙලා ඉන්නේ නැතුව ලංකාවේ විශේෂයෙන්ම ආර්ට් හවුස් මොකද අරුණ ජයවර්ධන වගේ අධ්‍යක්ෂකවරු මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි තමන් චිත්‍රපටවලට ප්‍රේක්ෂකයා අඩු ආකර්ෂණයක් දැක්වීම. ඒකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට මේ පැත්තේ ඉන්න අධ්‍යක්ෂකවරු තව නිර්මාණයක් කරන්න තියෙන පෙළඹීම අඩු වෙන එක සහ අධෛර්යමත් වෙන එක. ඔවුන් ධෛර්යමත් කිරීම සහ රටක් විදිහට රටක ප්‍රේක්ෂකයන් විදිහට අපේ වගකීමක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ චිත්‍රපටයේ නර්මන එකෙන් ඔබට බලන්න වෙනස් විදිහක රසයක්. ඒ කියන්නේ අපි මම හිතනවා යහපත් කලාකෘතියකින් වෙන්න ඕන දෙයක් තියෙනවානේ. ඒක නිකන් මම හිතන්නේ අපි මෙන්තෝල් ටොෆි එකක් කෑවට පස්සේ ඇඟට දිවට දැනෙනවානේ ටිකක් රීෆ්‍රෙෂ් වෙච්ච ගතියක්. ඒ කියන්නේ අලුත් වෙච්ච ගතියක්. මම හිතනවා යහපත් කලාකෘතියකින් තමන්ගේ ඔළුවට කරන්නේ ඒක. ඒ රීෆ්‍රෙෂ් කරන එක. ඒ කියන්නේ ටිකක් පොඩි පිබිදීමක් ඇති කරන එක. ඉතින් එවැනි තත්ත්වයකට තමන්ගේ රසචිතාව එහෙම නැත්නම් රසවින්දනය හුරු කරගන්න
මෙවන් කෘතීන් කෙනෙහි නැඹුරු වෙන්න කියන එක තමයි මගේ ඉල්ලීම වෙන්නේ ප්‍රේක්ෂකයාගේ. රසය කියන එක ඥානය මුසු කරලා අරගෙන පාවිච්චි කරලා බලන එක තමයි රසඥතාවය. ඉතින් ඒ නිසා රසඥතාවය දියුණු කරගන්නට උත්සාහ කරන නම් මෙවැනි නිර්මාණ ඔබ රස විඳින්නට ඕනේ. ඒ මොහොත රස විඳොත් මම හිතනවා මේ සමාජය තුළ තිබෙන විවිධ කාරණ දේවල් අවබෝධ කරගන්නට හැකියාවක් ලැබේවි. ඒ නිසා ඔබට ආරාධනා කරනවා දහවල් 12ට නිකිණි වැස්ස චිත්‍රපට හිරු ටීවී ඔස්සේ විකාශය වීමට කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඔබට නරඹන්නට හැකියාව තිබෙනවා අද ගෙදර ඉන්නකොට හැමෝම එකට එකතු වෙලා චිත්‍රපටි නරඹන්න කියන ආරාධනයත් එක්ක දෙදෙනාටම බොහොම ස්තුති ආයිබෝන් කියලා සමුදෙනවා. ඉදිරි අනාගතයේ වැඩ කටයුතු සියල්ලක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සිනමාව තුල ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදට සමුගෙන යනවා ඔබට ආරාධනා කරන රැඳී සිටින්න හිරු ටීවී සමගින්. ගිහිල්ලා එන්න ජය.